बुद्धं नरानरसंगो शरणं विदत्तं पञ्चापदीपञ्चुतियां विहतन्दकां अत्ताभिराम नरदेव इदं वहन्तं वन्दामि अनंत ज्ञान वन्दामि कारुणिक मग अनंत ज्ञान वन्दामि कारुणिक मग अनंत ज्ञान नमो तस् भगवतो अरहतो सब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स रसबलधारस्य चतुरेसारच्च विशारदस्य धम्मराजस्य धम्मसाभिस्स धम्मिस्सरस्य तथागतस्य सव्वन्युतो सम्मा सम्बुद्धस्य अभिवादे खालाव सूत्र मदाकरवीं किये हुदे यह दीर्घ विस्तरती है मम योजना कराने කාලම සූත්‍රය කියවලා බලන්න. අංගුතරිකාය තිකණිපාතයේ 365 පිටුවේ තමයි මේක පවත්වන්නේ. ඒකේ තියෙන මූලික කාරණාවන් කෙටියෙන් මතක් කරලා හමාර කරන්නම් මේ මුල්ලගේ තියෙන අඩුපාඩු ටික. පිළිවන් මේකදී මා පිටගත්තාය, මා පරම්පරාවය, මා පරම්පරාවය, මා ඉතිකිරාය আদি වශයෙන් දීර්ඝ විස්තරක් පිළගස්සලා තරහ දෙන අවසර මතක් කරන්නේ කාලාම වැසියන්ට බුදුගණන් මතක් කරන්නේ කාලාම වැසියනි ඔබ සියලු දෙනාම සිහි බුද්ධියක් ඇතුව කල්පනා කරනවා නම් මේ කරන යම් කටයුත්තක් වේවා කියන යම් වචනයක් වේවා හිතන යම් සිතුවිල්ලක් වේවා ඒ හිතන කියන කරන වචන තුනක් හෝ කාය වචී මනෝ කියන මූලික සංකාර කරනකොට කරන්න හදනකොට සංකාර වෙනවට වඩා සංකාර කරන එකයි මේ ප්‍රශ්නේලා අදින්නේ සංකාර වෙනවට වඩා සංකාර කරන්න යනකොට හිතලා බලන්න කියලා උනන්සි මතක් කරේ මේක නුවණැත්තන් විසින් පසුතනවද නුවණැත්තන් විසින් ගරහනවද නුවණැත්තු ප්‍රශංසා කරනවද මාර්ගයක් පූර්ණේ කරගන්න උපනිශ්‍යයක් වෙනවද නොකිය උනන්ස මතක් කරේ අතක් කුස්සන පාසා වචනයක් පිට කරන පාසා මේ කරන කියන කටයුතු වලින් මාර්ගය පූර්ණේ කරගන්න මුලින්ම මේ මතක් කරේ ප්‍රඥාවන්තයන් විසින් ගරහන ධර්මයන් දැක්කට පස්සේ දිට්ඨි සම්පන්න වුණා කියලා මතක් කරන්නේ ඒක දැක්ක කෙනා දක්ෂයි තම තමන් විසින්ම තම තමන්ගේ තියෙන අකුසලයන් අයින් කරලා දාන සචිත්ත පරියෝදපණම් කරගන්න සියලු දෙනා තම තමන් දක්ෂ වෙනවා ඔන්නෝම දක්ෂතාවය ලැබිච්ච කෙනාට තථාගතයන් වහන්සේ පොඩි තල්ලුවක් දෙන්න. මෙයා දක්ෂයි වුණාට මෙයා ඉන්නේ තාම අකුසල් බහුල සමාජයක. හිත පිරිසිදු කරගන්න දන්නවා. නමුත් පිරිසිදු කරන්න වටපිටාවේ සහයෝගය දෙන්නේ නැහැ. වටපිටාවේ සහයෝගය කවදාවත් වින්වන්නේ ලෝකෝත්තර නිවනක් දකින්න ලෝකෝත්තර නිවන් නොදකපු මනසක් ලෝකෝත්තර නිවනක් දකපු මනසකට උපකාරයක් කරනවද? Taman නොදන්න දෙයකට Taman කවුරු උපකාර කරන්න යන්නේ මේ කරන්නම බෑ. එයා දන්නේ ඒක අතන්දරේ. බුදුගණන්සේ ඔන්න ඔය අර්ථයෙන් මතක් කරන්නේ තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන අර්ථයෙන් තමන්ට තමන් විතරයි ඉන්නේ ඒ නිසා කවුරු මොනව කොහොම කිව්වත් ඔක දරන්නත් එපා දරන්න නැතුව ඉන්නත් එපා මෙතන තියෙන යථාර්ථය හොයලා බලන්න මේකෙන් මේ කරන කටයුතු නිසා රාගයක් ද්වේෂයක් මෝහයක් පටන් ගන්න පුළුවන්ද හට ගන්න පුළුවන්ද දුරදි කියන්න පුළුවන් ඔන්න ඔක බලන්න කියලා මතක් කරේ පින්වන්දී සරලම ඔය මොකක් මතක් කරමුද නැ ඔය මතක් කරේ නොකිය සතිපට්ඨාන සතිය පිහිටවල ඉන්න කියලා මතක් කරේ අර කෙනා දක්ෂයි තමා තුලින්ම තමන්ගේ චිත්තපරයය දමණය කරගන්න දැකගත්ත කෙනා දක්ෂයි අර තියෙන මාර්ගයේ හික්මෙමින් කටයුතු කරන් යනවා පැහැදද පැහැදි දාන වෙලාවේදී උගලන්ට මතක තන්නේ වැස්සක් ආවා වැස්ස වහිනකොට කෙනෙක්ට ඕන නම් වැස්ස නිසා සතුට වෙන්නත් පුළුවන් තව කෙනෙක්ට වැස්ස නිසා ඕන නම් දුක් වෙන්නත් පුළුවන් පැහැදි වැස්ස නිසා සතුටු හෝ දුක් නොවි ඉන්න සාමාන්‍ය මිනිස්සු හදාගන්නවා සතුටු නම් වෙනවා කියන එක ගොඩක් අයින් කරලා දාමු වැස්ස නිසා සතුටක් වෙනවා පොඩි දරුවෝ නම් අපි සෑහෙන වැඩි හිටියෝ කියලා ගත්තොත් සතුට සමානයි වැස්ස නිසා එන බින්දු මාත්‍රි හෝ දුකකින් යම් තම හෝ බේරෙනවා කියන අර්ථය කලින්ම අපිට කියලා තියෙන නිසා අපි ඕකෙන් බේරෙන්න හදාගෙන තියෙනවා මොකද හදාගන්නේ වැස්සේ බේරෙන්න හදාගත්තේ කොහොමද? කුඩෙන් තාව කාලිකයි දැන්. කුඩයක් ගියාගෙන දුවන්නේ කොහෙද?
हदागत खिनाट वैस वही नोट ये वैस वैसी मोह पेन वैसा दुख पेन पुलवा वैसे हजर पेन पुलवा एक करपू एक वैसरी सा दुखे निधा कर प्लास्टर अलवी मोहन गया खदा नहीं सलोन वाले अग्ग हंगे मैं अर्थ मत कला एक तरह दस मलमुर पिंग कमी तभी स्वामी नाम क्लास में कथा मत करा सुबूत महाराज नुहा से तेरा पदा उन्हें मत करने बहुत बीमार वैस ओण तर मक वही वाहली गहाली वराय क्योंकि अर्थ देखो मत ओण तरंग वैस वैस आवे तेमेंडे तेमेंड बैद तेमेंडे नैद नै 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 बैग ये गिंडे भाग मत अर्थ अति नोटा तेमेंडे नैद तेमेंड बैद बैग नंगी दी नै तमा या बात कित लगी यार नोड़े क्योंकि तेमेंडे नै राहत वहां से लगी चित्त स्वभाव तुला तेमेंड बै नम तुन वहां से जीव तेन वहां की आने वैसट आहुंड पुलवांग मट्ट में ऐसा करना आसे दिया सर हम बिलाद नहीं वहाले आप गहुआ किन किन में तेमेंड बैरी बने करते तेमेंड नेती बने करते ओया गान वहाले पियों दी समस्त पृथक जन जीविते पटान राहत जन जीविते बिना वैसिंग तेमेंड नेती वेंड बै थमंग परिहरने करना जीवित आप तीन ताक राहत लाहो वैसड़ तेमेनो माई वैसड़ तेमेन जीविते वैसड़ नोती में इंड वहाले गहा पियों दी कोच्चर देगलुआ लोकायतन उपमा आती है नी एक्को वैसें तेमिन तनट नत्तम वैसें तेमिन नत्तन तो मंगी हुए लोकायतने उपमा सियाल है किले निकुदन एक्को वैस ऐत नत्तम वैस नत्त ऐतिवेंड हो नैतिवेंड वैसाक संबंध वाला हासनी लोकोत्तर हासनी पहल मगर किन किया रखी पिंगा दी खेने वैसनी सा सत्रु वेंडा खेने वैसनी सा दुख वेंडा वैस वाहिनो आगला तेरे ने पाई पहल පියෝනි ඔය ගේ ඇතුලේ කෙනා ඉන්නව වැස්ස බලන්න වැස්ස නිසා සතුට වෙන්නෙත් වැස්ස නිසා දුක් වෙන්නෙත් ඔය වහින වැස්සරද වැස්ස දිහා බලන් ඉන්න කෙනාද කෙනාද මෙයා මේ ගේ ඇතුලේ ඉන්න නිසා එයා වැස්ස නිසා දුක් වෙනවද වැස්ස නිසා දුක් වෙන්නේ නැද්ද නෑ දුක් වෙනවා දුක් වෙන්නේ නැහැ කියන දෙකම හරි එයා ඇතුලේ හිටියත් පියෝනි එයාට කැමති නම් වැස්සර දුකක් පණවන්න පුළුවා මේක වහිනෝ ඉවරයක් නෑ කි ඇතුලේ ඉන්න නිසා එයාට සතුට වෙන්න පුළුවන් ඕන නම් වැස්ස වැස්සත් මං उदाहरण बलायदारे मन सालों की तला किया असनी पेंग इन स्वामी नाम से नमक मम्मी क्या प्यारा मिसा सामान क्या करूं दारुनो असनी पाई फिर ये तक गंदाई लंग तमाल लगा फिर ये तक गंदाई नान लेते हो मास गाने की सादी गाने की नान लाने असनी मिसा ये मेरे बुलवान ने टैपोले में जल्दी नोट दानों ने बैठे डेंगू हज़रत दानों ने बैठे मर सालों की अन्न ओया वागे असनी पे खेत लगी ना केने नान नेद नांड बेरी विलाद दी है हाँ नागन डोड़ का वतीबत नांड नांड बे नांड बेरी निसामो बहान से अत नांड नेत्र के लिए हुआ हूँ अत नांड नेत्र के लिए पहले तो उन्नो योग्य में सो हाँ नांड में बे नांड में बे नमो सम्मते किये नो मंगा तो नांड नेत्र अभी उडिंग आगे होते हैं मेरे नाम पेरे देखो हरिद पेरे देखो ना अन्या अभी क्या अनुभव हित बढ़ लग बढ़ उन्हें पेन उडिंग अल्लाह एवगे मे इन सत्पुरुष सत्पुरुष बढ़ाने पुलवाद मे ये पेन पोते बै अल्लाह बढ़ने को हित 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 अल्लाह दी उपवाद आगे तरह अभी संपूर्ण मूड मंग उपमा दिखे अरगे बड़ा उपमा अर्थे वैस वही मो वैस नैसी मणिजा दुख हो सप एने केनाट केनाट केना केनाट दुख सप नैति करांडो ने वही न वैसद बलन दिन हितन देना केना
केना केना पहले तरह प्यानी देंगे ने किधर ने बुलाऊंगा इससे लाहू प्रश्न हरी थमंग मामा की ने केना नेती उन्होंने दावा सेट रूप तीब्बत का ही नजर आते का एक आ हरी तो बैठे मामा की ने का नेती वाला यह नाम रूप तीब्बत का ही नजर आते वैसा तीब्बत का ही नजर आते हरी तो बैठे मामा की ने का मन नेती वाला मामा की ने का हुआ नहीं रहे एक ने गया तो लहिस तेरो आदर हिस ना मंगहान ने इलिये वैसे वैसे अत्ते का इधर वैसे अत्ते का इतना लकियां नो ना तेरो आदर ये वैसे अत्ते का इन्वास अत्ते का इधर कोड आरामानु से इलिये डिगिया वाके उमार आस्था कहेंगे लो बड़ा गिनो गिलो आई गया केना आटा इधर ने वाई नो आदर नेत दगिने का केना मने इतना वैसे के ना खतागरांड इतरु बिन्ने මමම නැත්තම් මගේ කමක් ගැන කතා කරන්න බෑ බෑ මගේ කම නෑ නෙමෙයි මගේ කම පවත්වන්න බෑ පැහැල අර්ථය පැහැල අර්ථය පැහැල පැහැල හරි හරි බිනෝදි සරලව ගන්න මම මේ වැස්ස කතාව කියන්නේ එක කාරණාවක් තමයි එයාදි මෙතන මේ වැස්ස පණවන්නේ එළියෙන්ද කියන එකට ඔය උත්තරයක් දුන්නු වැස්ස පණවන්නේ එළියේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වල නෙමෙයි ඕව හරහා එකතු පහදු වෙලා එන හිත පැත්තෙන් වැස්ස පණව ගන්න. ඒ නිසායි සචිත්ත පරියෝධපණම් කියලා වෙච්ච සැනින් චිත්ත පරියෝධය පිසු වෙච්ච සැනින් වැස්ස ගැන කතා කරන්න කෙනෙක් නැතුව යන. ඒ කියන්නේ වැස්සක් තිබ්බත් ඒකට තත් වෙන්නේ නෙමෙයි බිමන්. කෙනා ඉන්න තාක් වැස්ස තියෙන්නත් පුළුවන් වැස්ස නොතියෙන්නත් පුළුවන්. කෙනාම නැත්තම් වැස්සක් නැත්නම් වැස්සක් පවතන්න බෑ. වැස්සක් පවතන්න බෑ. කරගන්න ඕනේ වැස්ස නැති කරගද්ද වැස්ස තියෙනකොට අනාන ඉන්නේකද නැත්තම් වැස්සක්ම පවත්වන්න ඉන්න මේ පැත්ත නැති කරන්නේ මේ පැත්ත නැති කරන්නේ පහද ස්වභාවය කල්දර මගේ කම නැති කරන්න හදන්න එපා මේ සම්මජ්ජාති වර වෙන්නේ ඇයි මගේ කම නැති කරන්න හදන එකා කොහෙද දර මගේ කම නෑ කියලා සතුරු වෙන්නේ කවුද ආයි මම මගේ කම නැති කරනවා කියන්නේ හිත තුල නැත කියන සිතුවිල්ලෙන් ඒක ඇත වෙනවා शून्य පවත්වන්නම බැරි වෙන්න ඕනේ හිතතුල. අර දෙවියා පවත්වනවද නැද්ද? මට දැන් කිසිවක් නැහැ වගේ මට්ටම. නැහැ කියලා පණවන තැන පිටින් නැත කියන නිසා ඒක ඇත වෙලාද නැද්ද? ඇත වෙලා. මර කිව්ව උදාහරණ. නෙළුම් කොලේ වතුර හොඳන්නේ නැහැ නේද? ඒක හරිද? නෙළුම් කොලේ වතුර හොඳන්නේ නැහැ. හරිද ඔය උත්තරේ? නැහැ ඒක උත්තරේ වැරදි. අපිට අහුවෙන්නේ ඕක මිසක් අපි ඔක යමුර ගන්න නැහැ. නෙළුම් කොලේ වතුර හොඳන්නේ නැද්ද? නෙළුම් කොලේ වතුර හොඳන්න බැයිද? බැරි නිසාම නෑ. පැහැදෙන අපිට ගෝචර වෙන්න පිළිබඳ ලෝක සම්මතය ඉන්නකොට බෑ වචන නෙමෙයි නෑ කියන එක ගෝචර. හරියට නාන්න නෑ වගේ. නාන්න බෑ කියලා දෙන්නේ හිතපැත්තරනේ. නාන්න නැත්නම් ඇඟෙන්නේ. ඔයාලා මේක ලොකු තීව්‍ර අර්ථයක් දෙන හොඳේ. ලෝක සම්මතය ගණන් දෙනවා නම් එක්ක ගණන් දෙන්නේ අතාන්තේ නැත්නම් නැතාන්තේ. ඔය දෙකෙන් දොරව ගණන් දුරු කරන්න බෑ. ගණන් දුරු කරන්නම බෑ ලෝකේ යදන තාන්තෙන් දොරව. ඒගොල්ලෝ වුණත් තන ලෝක සම්මතයේ උදාහරණ දක්ෂ වෙන්නේ නැහැ චිත්ත මූලයේ දින ස්වභාවය වෙන්නත්. ඇයි? ඒකේ තියෙන නැතාර්ථයක් නෙමෙයි බැරි අර්ථයක්. නොහැකිතාවයේ වෙන්නන්න බෑ වචන වලින්. ඒකයි උපමාවෙන් තේරුම් ගන්න කියලා කියන්නේ. නෙළුම් කොලේ වතුර හදන්න නැහැ නෙමෙයි වතුර හදන්න බෑ. වතුර හදන්න බැරි නිසාම සමස්තය පාවිච්චි කරනවා වතුර හදන්න නැහැ කියලා. ඉතින් එහෙම බැලුවොත් ඉතින් මේ පොලිතින් කොලේ වතුර හදන්න නැහැ. පොලිතින් කොලේයි මේ නෙළුම් කොලේ සමානද? සමාන සමාන වෙන්න බෑ සමාන වෙන්න බෑ තේරෙනවද කියන්නේ ඉතන මම අර උදාහරණයක් කිව්වේ මම ආයෙ කියනවා තේකොළ සීනි උණු වතුර කවුනාද කිරි හදන්න උන තේකොළ සීනි උණු වතුරයි පිටි පිටි හරිද ඔය සියලු හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන උදා වෙන උපදින නැගෙන එකයි උපදිනවා කියන එක කිව්වේ කොහොමද දැන් කියලා උපදිනවා කියලා මේ ශාසනය කියන්න පුළුවන් කොහොම අර්ථයක් දැනගෙනද උදාවීම වැයම ප්‍රත්‍යක්ෂ වෙච්ච මනස ඇත කිව්වත් එකයි උදා වෙනවා කිව්වත් එකයි ඉපදිනවා කිව්වත් එකයි
ඔයක්කම වචන ලෝකේ චිත්ත මූලයේම අර්ථේ පිටලා තියෙන්නේ පැහැද ඒකයි සමහර තැන් වල උපජ්ජිත්වා නුජන්දි කියද්දි ඉපදිලා විනාශ වෙනවා කියලා පෙන්නන්නේ ඕක ලෝක සම්මත අර්ථෙන් ගත්ත විකාරයක් තමයි කියන්නේ ඉතින් පිගන්නේ අපිට බෑනේ වචනෙන් ඒ උත්තරම ගිහද බලන්න අපි බලන්න ඕනේ මොකද අපිට ඔය හැඟීම දිනවද නැද්ද කියලා අපි ගැටෙනවා කියන්නේ මොකද්ද බලද්ද අනිවාර්යෙන් හැඟීම නැහැ ඇයි අපි දන්න එකක් කියෝ කියන්නේ මේක ඒක හරියන්නේ නැහැනේ කෙසේ වෙතත් මං කියන්නේ කි කිරිපිටි සීනි තේකොළ නුවතුර කියන හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන නැත්තම් හදන කිරිතේ කෝපයක් ඇතුලෙන් ගෙම්බෙක් එන්න පුළුවන්ද බැයි කිරිතේ කෝපය ඇතුලෙන් ගෙම්බෙක් එන්න පුළුවන්ද බැයි දෙන්න දෙන්න උත්තර කිරිපිටි සීනි තේකොළ නුවතුර ඊටහා මන් දන්නේ නැහැ දානවද කියන එක මොනවාරි හේතු ප්‍රත්‍යයෙන් හදන කිරිතේ කෝපයකින් තමන් කිරිතේ ගොන්නනකොට ගෙම්බෙක් එන්න පුළුවන්ද බැයි පුළුවන් කොහොමද එන්න පුළුවන් එළියෙන් පැන්න පුළුවන් ඒ උත්තරය හරි ගෙම්බෙක් එන්නේ නැත්තම් කොහොමද එන්නේ නැත්තේ කිරිතේ කෝපෙට ගෙම්බෙක් එන්නේ නැත්තම් ගෙම්බෝ එන්නේ නැත්තම් කොහොමද නොවෙන්නේ මොකද ආරක්ෂා ආරක්ෂා අර දින ලොකු net කැලියව දාන්න උඩින් කැම ආරක්ෂා කරන්න පැහැද පියදී උතනින් තේරෙන්නේ නැද්ද ගෙම්බෙක් එන්නේ නැහැ කියද්දි ඕක තුල හංගලා දිනෝ කියන එක ගෙම්බෙක් එන්න පුළුවන් කියන එක ඒ නිසා ගෙම්බෙක් එන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වුණාත් දෙසරයක් ආයි කියලා බලන්න එනවද නැද්ද ඕක ආයාසයිද නැද්ද ආයාස ඔබ තඩි ආයාසයක් ඊට වඩා හොඳයි ගෙම්බෙක් පැන්නා නම් ඇයි වන් ෂොට් වැඩේ ඉවරනේ දැන් මේක පඩීද නැද්ද දන්නේ පැහැද ඔන්න ඔය වෙලාවෙන් තමයි ගෙයක් හදන්නේ සිවිලින් ගහලා ගෙම්බෙක් එන්නේ නැති වෙන්න. පැහැදිලිද? ඇයි තේකින් ගෙම්බෙක් ආවොත් බොන්න පුළුවන්ද? බෑ බොන්න බෑ බොන්නේ නැහැ නෙමෙයි බොන්නම බෑ. පැහැදිලිද? පැහැද ඔන්න ඔය වෙලාවෙන් කරන ආරක්ෂක විධි දානයි තමයි මොකද්ද? ගේ වටේ ආරක්ෂා කරලා සේපුව වගේ බිත්ති වදින එක. ඕගොල්ලෝ කිරිතේකෝ වේවා බත්තු වෙන දේවල් වේවා මොනවා හරි ගන්න ආහාරයක් හදන්නේ ගේ ඇතුලේ තියාගෙනද ගෙදරින් එළිය තියාගෙන. ඇයි ඒ? ඉතින් ගෙම්බෝ එන්නත් එළිය තියන් ගන්නු. මේක අර්ථය පැහැදිලිද? ගෙම්බෙක් එන්නේ නැහැ කියන එකේ තමන්ගේ හිත තුලම දන්නව එන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එළිය උයන්නේ නැහැ. උයන්නේ නැහැ තිනානි. මට සරලවම කියන්න කිරිතේ කෝපෙන් ගෙම්බෙක් එන්නේ නැද්ද? ගෙම්බෙක් එන්න බැයිද? ඇත්තම යථාර්ථයෙන් ගත්තොත් කිරිතේ කෝපෙන් ගෙම්බෙක් එන්නේ නැද්ද? ගෙම්බෙක් එන්න බැයිද? නෑ නෑ නෑ. ආරක්ෂා කළා නොකළා අයගෙද ලෞකික උපමාවක් මේ තියෙන්නේ හොඳ කාර්තේ ගන්න. ආහිඳන් එපා ගේ ඇතුළේ කොහරි ගෙම්බෝ එන්නේ නැහැ කියන. මං කිය උපමාව අහුවෙන්න එපා මේ. සරලවම නිකන් හිතලා කියන්න කිරිතේ කෝපකින් ගෙම්බෙක් එන්නේ නැද්ද ගෙම්බන්ට එන්නව බැයි. එන්නව බෑ පිමන්. ඔය අර්ථය දන්නව නම් පිමන් ගෙම්බෙක්ට මේ කෝපෙට පයින්නව බෑ කියලා. පයින්නම් බැරි වෙන්නේ පයින්න පුළුවන් පුළුවන්කම තියාගෙනද ගෙම්බොම නැති නිසා. ගෙම්බොම නැති නිසායි පයින්න බැරි. ගෙම්බෝ ඉන්නවනම් ඌ පයින්නේ නෑ මිසක් පයින්නේ පයින්න බෑ නෙමෙයි ගෙම්බොම නැත්තම් තමයි පයින්නව බැරි කවුරුරි සත්පුරුෂෙක් කිව්වොත් ගෙම්බෙක් නෑ පයින්න ඇවොත් එම ගෙම්බෙක් නෑ කියන්නේ මේ වටපිටාව ගෙම්බෝ නෑ කියන එක නෑ නෑ මේ ලෝකේ ගෙම්බෝ කියලා જાතියක් නෑ එනවා මේකදී බයක් හැකක් නැතුව එළිය උනත් ඒ හදන්න පුළුවන්ද බැයි පුළුවන් ඔන්න ඕක අහගත්ත කෙනා තාම හොයමින් යන්නේ ගෙම්බෝ ඇත්තම නැද්ද කියලා එයා සුදුසුයි ගයක් හදාගන්නේ නැත්තම් මොකෝ වෙන්නේ ගයක් හදාගෙන ඇතුළෙම තමයි බොන්න වෙන්නේ අච්චර අගේට එළිය බොන්න පුළුවා එළිය බොන්නේ නෑ නේ යාට එළිය බොන්න බෑ ඇයි ෂුවර් නෑ වැඩේ ඔන්න ඔය විදිහමයි ලෝකෝත්තර සාසනේ තියෙන්නේ මේක පවත්වන්න බෑ කියලා තේරිච්ච මනස බෑ කියලා ප්‍රත්‍යක්ෂ කරන තාක් නෑ නෑ කියමින් යනවා පවත්වන්නේ නෑ නෑ කියමින් යනවා ඉස්තිර නෑ නෑ කියමින් යනවා අනාත්මයි කිය කී යනවා ඉච්ඡ නෑ කිය කී යනවා වසංගේ නෑ නෑ කිය කියන ඕන වචනයක් පොදේ නෑ නෑ කිය යන්නේ කවුද පිමන් පවත්වන්නම බෑ කියලා ප්‍රත්‍යක්ෂ මනස. පැහැදද? පැහැදි. හරි. සරලව ගන්න මේ ඉන්නේ තම තමන් කියන්නේ. හරිද? මේ ඉන්න රූප රාමු ඉන්නේ තමන්. ඒ කියන්නේ මම. පැහැදද? ඔය ඉන්නේ මම කියලා අරගෙන. පැහැදි මෙහෙම ගන්න. ඔය ඉන්න මම කියන උසත් නැති, දිගත් නැති, පළලත් නැති, කෙට්ටුත් නැති කෙනෙක් ඉන්නවනේ හිතේ. ඌට වයසකුත් නැහැ, ඌ කොහෙන් ආවද දන්නේ නැහැ. පෙර ආත්මෙත් හිටියා මේ දැනුත් ඉන්නවා, අනාගතේ ඉපදෙන්නත් බලන් ඉන්නවා, ඔක්කොම සෙට් එකේ ඉන්නවා. හරිද? ඔන්න ඔය ස්වභාවය නිකන් තේරුම් ගන්න. ඔය ස්වභාවය තේරුම් නොගත්තත් මේ මොහොතේ දැන් ඕනේ කෙනෙක් ඉන්නව බව. ආත්මීය සංඥාව මේ මොහොතේ තියෙනවනේ.
සජීවය මේ බණ කියනවා බණ අහනවා ආදි වශයෙන් ඒ අර්ථයෙන් අරගෙන බලන්න මෙන්න මේ කෙනා නිසා මෙන්න මේ මම කියන ස්වභාවය නිසා මෙන්න මේ මම කියන ස්වභාවය නිසා ඇසකන නාසය දිව ශරීරය එනවද ඇසකන නාසය දිව ශරීරය නිසා මම කියන ස්වභාවය එනවා හරියට උත්තර කොහොමද මම නිසා ඇසකන නාසය දිව ශරීරය එනවද ඇසකන නාසය දිව ශරීරය නිසා මම බිහි වෙනවද ඇසකන නාසය දිව ශරීරය නිසා මම බිහි වෙනවා ඒක හරි කියන්න बने तो सुन उनके प्रश्न पहले मम निशा ऐसा करना से दिवस मन से नुआ ऐसा करना से दिवस मन से निशा मम नुआ ऐसा करना से दिवस निशा मम नुआ वो कहा हंडा दिया था हंडा दिया था मैं हर की लगा एक हर तो कर दी ऐसा करना ना से दिवस शरीर निशा मम नुआ අන්න හරි ස්ථිරසාර උත්තරයකින් එකක් වටනවා මේක. තියෙන එහෙනම් මට සරලම කියන්න මම බිහි වෙන්නේ මගේ ඇසකරණාසය දිවසරි මනස නිසාද නැද්ද? මම බිහි වෙන්නේ මගේ ඇසකරණාසය දිවසරි මනස නිසාද නැද්ද? එහෙනම් අපි කියන්නේ සරලවම මනස නම් තියෙන්නේ අයින් කළා නෝ පොඩ්ඩක්. ඇසකරණාසය දිවසරි නිසා නෙමෙයි මම බිහි වෙන්නේ. හරිද නේද? එහෙනම් අපි කියන්නේ අයින් කරන්න තියෙන්නේ මොකද සාසනය ඇරිය? ඇසකරණ ඉතින් ඇස කන්න ආසේ දිව ශරීරය නිසා නම් මම බිහි වෙන්නේ නැති ගන්න ඕනේ මමද බිහි වෙන්න දින හේතුවද මොනවද බිහි වෙන්නේ නේද ඇස කන්න ආසේ දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ ඒකද හරි ඉතින් මාරණ ඉන්ද්‍රිය නිසා මම බිහි වෙනව නා ඉන්ද්‍රිය වැඩ නැති කරන්නේ ගන්න මේ උත්තරේ සම්පූර්ණ වැරදි මයික ගැන හිතලා උත්තරයක් දෙන්න කියලා ඔය උත්තර දෙන්න එපා මේක අපරාධ. ඔය උත්තරෙන් අල්ලන් ඇද හැකි තව බයක් හරි ඔබේ දෙයක් වැඩක් තියෙනවා. ඒක තන මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය මනස නිසා මම බිහි වෙනව නෙමෙයි. මම ඉන්න නිසා ඔය ටික බිහි වෙයි. මම නිසායි මගේ කම එන්නේ. මගේ කම නිසා මම එනව නෙමෙයි. නමුත් අද සියලු දෙනාට තේරෙන්නේ මම නෙමෙයි හුඟක්. මගේ කම තේරෙන්නේ. පැහැදිලිද? ඔබලට රචනාවක් ලියන්න කිව්වද ලියන්නේ මම ගැනද මගේ ගැනද මගේ ගැන ඒකයි නැති කරන්න හදන්නේ මගේ කම මගේම නැති කරන්න බෑ මේක ඇයි බෝ මගේ කම නැති කරනවා කියන්නේ මායාසද නැද්ද ආයාසයක් සාසනීය ආයාසද නිරායාසයි නිරායාසයි සරලව මෙච්චරයි සාන්ත මේක ඒතං සන්තං ඒතං පණීතං යදං සබ්බ සංඛාර සමතෝ කියලා වෙන්නනේ මොකද ඒයමයි සාන්තේමයි ප්‍රණීත සියලු සබ්බූපති පටි පටි නිසග්ගෝ කියලා වෙන්නනේ සියලු සංසග්ගයෙන් මෙලව නිස්සර්ගයේ වෙන දන ඔස්සක බරනා බිම වෙනතන විරාග වෙනතන විරාග වෙනතන මිසක් විරාග කරන්න ඕනද නැද විරාග කරන්න කිව්වොත් එපාරක් නැද්ද මේක පැහැදිලිද නැද ප්‍රියනි හොඳට තේරුම් ගන්න මෙන්න මේ අර්ථයයි දරු මම ඒක මේක පෙන්වුවේ ඇස කන නාසය දිව ශරීරය නිසා බිහි වෙච්ච මමව පවත්වන්න උපකාරී එක ඒත් බිහි වෙලා ඉන්න බෑ මම පැහැදිලිද බිහි වෙච්ච මමව පවත්වන්න උපකාරී ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහ ප්‍රියනි නමුත් ඉන්ද්‍රිය ලැබුණේ කවුරු නිසාද මම නිසා නැති කරන්න ඕනි වටේ තියෙන අර අඩ කවේද මැද ඉන්න එක මැද හරියටම කොහොමද වෘත්තයක් අඳින්න බල පවත්වන්නේ මැද දින තිත නෙමෙයිද තිතම නැති කරා නම් වෘත්තන් දුන්නා සංසාර චක්‍රේ බිහි වෙන්න මැද මූලස්ථානය කවුද සංසාර චක්‍රයක් නෑ යන්නේ ඕකේ මැද ඉන්නේ මොකක් මම 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 කියන්නේ ආයි මං කිව්වේ ඒක තමයි මේ රූප සරහන වලින් මේක වෙන්නන්න බෑ හොඳේ මේ උඩරි මුත්සහයක් මේක තියෙන්නේ දැන් ගන්න එපා දැන් අර මනුස්සගේ ඇස කන්න ආසේ දිසරි දිනවා ඒ ටික තමයි අර උඩ ගලවලා තියෙන්නේ කියන්නේ කේම නෙමෙයි බැලද මම කිව්වේ කිරිතේ කෝපෙන් ගෙම්බෙක් එන්නම් බෑ නේද ඒ වගේ ආයි උතර බලන්නකො නිකන් හිතලා අත්තිමස්මින් කායේ කේසාලෝමාන කාදන්තා කියලා සත්‍යපංචකයක් තියෙන්නේ දිස්කෘපය උතර තියෝනේ ඉරියාපද පබ්බේ භාවනාව සතිපට්ඨානේ ඔය සතිපට්ඨාන භාවනාවන් කියන්නේ මගේ ඇස කන්න ආසේ දිසරි බලන්න කියලා නැත්තම් මොකද උන කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇටමිදුළු ආදී වශයෙන් කොට්ටාස වලින් එකතු වෙන තනක මම ඉන්නවද මම නැද්ද මම ඉන්නව බෑයි. හරියට කිරිපිටි සීනි තේකුළුණු වතුර ගැලපිලා බැඳලා හෝ ප්‍රත්‍යයෙන් හෝ පටිච්ච උනාව හෝ උදා වෙන තනක
කිරිතේකක් තියනවද කිරිතේකක් නැද්ද කිරිතේකක් තියෙන්නම බැයිද ප්‍රශ්නයක් අහුවා කිව්වේ මට සරලව ඉතල කියන්න කිරිපිටි සීනිත් තේකොළ උණු වතුර කියන හේතු ප්‍රත්‍ය ඇතුලේ කොයි කෑල්ලද කිරිපිටි කිරිපිටි වල හෝ තේකොළ වල හෝ සීනි වල හෝ උණු වතුර වල කොයි කෑල්ලද ඔගේ කිරිතේක තියෙන්නේ මොකක්ද එක තුනකට පස්සේ නැති කිරි දේනවද पढ़ा सकते हैं ना? उन्नो उत्तर तो मैं भी बंद ही लगो प्रश्न ही। होगा तेरो ना इड़ वासी वाले। एक इस राड़ क्या ले? हर द इंदा वो प्रश्न इतने कहाँ गया? तेरे ये दूर। होता तेरे को अपना मगे ऐसा करना आज ये दिवसारे निवेश प्रश्न में कर। मगे कमा आपु मामा मामा। हेल। एक ऐसा मगर उधर क्यों है? थाता वो मरनो मिसाक साजनी अम्मड़ा वो मरलो एडक नहीं अम्मा तृष्णाव थाता विद्या थाता इन ताक अम्मड़ा इन अम्मा इन ताक दरो भी विनो අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා අම්මා ඊට පස්සේ තණ්හා උපාදාන භව ජාතිචර ආවියාදී වන්න ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස ඒව මෙව දස්ස කේවල කන්දක කන්දස්ස සමුදය වූ දුක් හදු වෙන්නේ අන්තිමට සමුදය වෙලා හරිද හරි දැන් ඉස්සරහට පොඩ්ඩක් යන්න මෙතන මම මෙහෙම එකක් කියන්නම් අපි ඉස්සරහට පොඩ්ඩක් ගියොත් හරි කොහොම හැමෝටම පේනවා කියලා මම හිතනවා මට හිතලා කියන්න මේ රූප සරණ හරිද වැරදිද? දන්න කට්ටිය පොඩයි ඉන්න. මේ ඇතුළේ තියෙන රූප සරණ හරිද වැරදිද? ඊතලේ අනිත් පැත්ත. ඊතල වැත්ත අයින් කරලා ගන්න. මං කියන්නේ මේක හරිද වැරදිද? ඊතල වැත්ත අයින් කරලා ගන්න. මේක හරි කියලා කට්ටිය පිට බලන්න. මේ සරණ තමයි හරි. අතවඩිය කොහොම මං සාර කරන්න? बस अलग उत्तर है उड़ाए ना तो कोमोड में किया नहीं ना बस तो मैं का हरित वर्ड तो मेरे रूप असरान हर विसर्ग वाले दिन मुकद में कितना कितना पढ़ा पढ़ा मंद की हाँ एक यानी मलेदी ना रूप असर अब तक अंदर से इस पर से दार मारा गया ना अभी मलर किधर तुला दाग हरने एक उत्तर है उत्तर डन बोल मं क्यों हरने दे सर हाँ ना उत्तर देंगे एक बार मंगाने ओ का हर दर्द किया था मैं किया ने भी मेरे रूप सरान है मला पेन को मलेतीन रूप अहिंगा मलेतीन साध खड़ेगा ना से शरीर स्पर्शे दिवेंग पंचार मुटी हिते मला हदागन उदाहरण ඔය කිව්ව විදිය හරිද වැරදිද? ඈ අනේ මං කිව්ව විදිය වැරදිද මට කියන්න කොහොමද කියන්නේ කියලා? ඔව්. ඔව්. දැන් මම මේ කියපු ඉස්සරේ හරිනේ? ඔව්. ඔව්කනේ. දැන් මල දකින්නකොට මල දකින්නකොට හිතේ කියලා බලාරුතම ඒ මල දිහා බලන්න. බලන්න. ඒක හරිද? ඒ චුට්ටක් උත්තරමනේ. ඒකත් ගත්තා කියලා. अभी मेरे उपासना संपूर्ण वैर थी लेडी यार मुकद बुलात को लिया पेन नहीं मुकद पेन देखा तरह पड़ा मैं क्या मुकद कहूँ बुलात को लिया मुकद देख लिया पड़ा बरगर हम मैं को लिया तब ठीक बरगर हम पाटा पेन नहीं मटा साल लोग ऐहट बुलात को ले पेन नहीं नेंद पेन दम बैग पेन दम बैग ऐहट ऊपर ही मगोचर वार नहीं आते नेंद वारने वारने तो लोग बुलात को लोग किया पिता तो ये नहीं बुलवाते नहीं क्यों आता वारने आप लोग बुलात को लोग दिए ना मटा हाँ ना दिए नहीं वो उत्तर सालों से बुलात को लोग किया दें पेन हो रही है वारने आप तो लोग बुलात को लोग नए नहीं पेन होते बुलात को लोग पाने वाले में बै
එහෙම ගත්තොත් මොකෝ වෙන්නේ ආයි නුකේ මොකද්ද කියන්නේ වර්ණ තුල බුලත් කොළ පේනවනේ හාමුදුරනේ ඇහැ පොට්ට කරගත්තා නම් වැඩේ හරි මේ ඒ ඉතින් ඇහැට වර්ණ පේනවද නැද්ද පේනවා මේ පේනකේ බුලත් කොළ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා මැරෙන්න වෙනවමනේ අනිවාර්ය නිවන් දකින්න බෑනේ ඇහැද වර්ණයක් තුල බුලත් කොළයක් පණවන්න බෑ ඇහැද ආ දැන් මාර වැඩක් වෙනවා දැන් කවදාවත් ඇහැ කියන බුලත් කොළයක් දැකලා නැහැ ඒක හරිද වැරදිද ඒක හරිනේ මං ගිහුවගේ හා කියන්න එපා හොඳේ නෑ නෑ හාමුදුරනේ මං බුලත් කොළයක් ඇහිම්මයි දැක්කේ කියන්න මං ඒකට කියන්නම් ආයේ හරිද දැන් කෙනෙක් ආයි හරි හාමුදුරනේ ඇත්ත තමයි බුලත් කොළේ බලන්න බෑ තමයි එහෙන් නමුත් අපි කලින් බුලත් කොළ දැකලා තියෙන ඉඳන් අපිට මතක් වෙලා ආයේ ඒ කලින් කොහොමද බුලත් කොළේ දැක්කේ කණින්ද මුල්ම දවසේ ඇහෙන් බුලත් කොළයක් දැක්කා කියලා තමයි අපි දරුවේ ඕක තමයි මෝඩකම මේක ඇහෙන් පළවෙනි දවසේ උනා දැක්කේ බුලත් කොළයක්ද වර්ණයක්ද වර්ණයක් පිට හල වර්ණයක් බුලත් කොළයක් දකින්න වෙලාම නැද්ද දකින්නම බැරි වෙලා දකින්නම බැරි වෙච්ච හැක් මේ තියෙන්නේ තේරුම් ගන්න ඔය ඇස් කරකෝ කරකෝ අරෙහි කවුද දන්නේ මෙහි කවුද දන්නේ ඉන්නේ කියලා හිතන තරම තුච්චයිද නැද්ද ඔන්න මගේ වදන් නැන්නේ මේ තුච්චයි කියන්නේ හොඳේ කියෝල බලන්න පේන බිඳුවම සූත්‍රේ හරියටම තියෙනවා තුච්චං ඒව කායද කියලා මම මේක පෙන්නලා තිනවා තුච්චයි කියලා බුදු පියන් වහන්සේම කියනවා හොඳේ හරි දැන් වැඩේ දින මේකයි දැන් මලක් කියන එක ඇහෙන් දැක්කා කියන තැනම අර උඩ දින ඉතලේ වැරදි වෙනවනේ ඇහෙන් දැක්ක මලක් හොයන්න බෑනේ විගමනි පාටක් දෙන්නේ අර එතන හරි දැන් තව හතරක් ඉතුරුයි මල කියන එක අඳුර ගන්න මට කියන්න කණෙන් මලේ සද්ද ඇහෙනවද නැද්ද ඇහෙනවද නැද්ද ඇහෙනවද කටින් කණෙන් මලේ සද්ද ඇහෙනවද නැද්ද නෑ නෑ මලේ සද්ද ඇහෙනවද නැද්ද මලේ සද්ද කියන්නේ ශබ්ද මාත්‍රයක් ඇහෙනවා අපි අදාළ කරනවා ඒකයි කණෙන් මලේ සද්ද ඇහෙන්න පුළුවන් කනට සබ්දයක් ගෝචරයි මලේ සද්දයක් නැද්ද මලේ සද්දයක් ගන්නම් බෑ ගන්නම බෑ සද්දේ ගෝචරයි කනෙන් ආපු මල් ආයි නෑ දෙකක් ඉවරයි හොඳේ නාසෙන් ගාල සුවඳ ඉම්බෝ සුවඳ ආග්‍රහණය කළොත් මලේ සුවඳ බලන්න පුළුවන් බෑද අපිට අවුලට බෑද මලේ සුවඳ බලන්න පුළුවන්ද මලේ සුවඳ බලන්නේ නැද්ද මලේ සුවඳ බලන්න බෑද ඉතින් එහෙනම් මේක පිච්ච මාල් සුවඳ තියෙන පර්ෆියුම් එකක් කියලා කවුද කියන්නේ? කවුද එහෙම කියන්නේ එහෙනම්? يعني ඕක කියන්නේ මේ නහයද හිතද? හිත හිත. පැහැද මේ මලක් මම බලනවා කියලා කියන්නේ ඇහැද හිතද? මේ මලේ සද්දයක් කියලා කියන්නේ ඇහැද කනද හිතද? හිත. يعني ඕන තේරෙනවද ඉන්ද්‍රියට කරන්න දෙයක් නැහැ කියලා මේක. හිතයි බලන්නේ. පැහැද? හරි. මල් පෙත්තක් කඩලා කනවා. කනකොට මල් රහ එනවද නැද්ද? මල් රහක් එන්නේ මල් රහක් තේරෙනවද තේරෙන්නේ නැද්ද තේරෙන්න බෑ තේරෙන්න බෑ එනවා ඉතින් කටෙන්වත් මලක් කාලා නැහැ නේද දැන් ඒකේ දෙනාද පිටවද දිවට තේරෙන රස වලට විවිධාකාරයේ නාම අනම්මනම් පෙන්වන්නේ මේ කන දිවද කනවා කියලා ගන්න හිතද හිත හිත හරිද එනවා පිටවද මේ දිව උඩට වැටෙන මොනවා ගැන වුණත් අපි ප්‍රශංසා කළා වේවා නිඳා කළා වේවා ওই නිඳා ප්‍රශංසා ලැබෙන්නේ මේ දිවෙන් ආපු දෙයක් නිසාද දිවෙන් ආපු දෙයින් නොදන්න කම නිසා හිතෙන් දරපු ගොංකම නිසා තේදින ගොංකම නිසා තේරෙනවද හරි එහෙනම් පිනවනි ඇහැ මේ මලක් Tamange හිතට ගන්න තිබ්බ අර තින්නේ උඩ අයිඩියා ක්ලවුඩ් එක මෙහෙම පැත්තෙන් ඇවිල්ලා මලක් ඔය මල ගන්න ඇස කන නාස දිවස දිව කියන දොරවල් හතරම ඉවරයි උදේ ඔයන් ආපු මල් නැහැ නේ මල් නැද්ද මල් එන්න බෑ මල් එන්න බෑ හරිද දැන් හරි ඉතුරු වෙන්නේ මොකද්ද හැමදාමත් යාළුවෝ වගේ ඉන්න ඇඟ. මලක් ඇල්ලන එක අතර තේරෙවද නැද්ද? මලක් ඇල්ලුවොත්. මලක් අල්ලන එක අතර තේරෙවද නැද්ද? තේරෙවද කියලා වටි? අන්නරි තාම වඩනෝක ඇත්ත කියන එක. මලක් අල්ලන කොට තේරෙවද නැද්ද? මට සරලම කියන්න මලක් අල්ලනවා කියලා තින්නේ අතටද හිතටද? තේරෙවද? මලක් අල්ලනවා කියලා තේරෙන්නේ අතටද හිතටද? තේරෙවද? හිතට හිතට අතට උඩරිම තේරෙන්නේ මොනවද? රළු හෝ සියුම් ස්පර්ශව ටික විතරයි. රළු හෝ සියුම් ස්පර්ශයක් තියෙන තැන් වල මල් කීයක් විතර තියෙන පුළුවන්ද? තියෙන්න බෑ. මං කියන්නේ තියනවා කියලා කියනවද? ඇස් දෙක වහිනී අටිපතුල් අල්ල බාන මල් කීයක් වෙනවද කියලා? ඔතන අහුවෙන රළු සියුම් ස්පර්ශෙමයි අර ගැල්ලුවමත් අහුවේ. තියෙන්න බෑ. ඔය දැන් මාර ප්‍රශ්නේ. දැන් මේ රූපසනන වැරදි කියලා තේරෙන්නේ නැද්ද ඔයගොල්ලෝ? මලේ රූපයක් බලන්න හැක්කේ නෑ වේවා. ඔය මලේ රූපේ බලන්න ඕනේ කියන මුලාව තියෙන තාක් තමයි ඇහැ එන්න හේතුව. අපිට වෙන්නේ මොකද්ද?
අනාදිමත් සසර දැනගත්තේ නැහැ හේතු ප්‍රත්‍යයෙන් උදා වී. අපිට හිතෙන්නේ තියෙන මලමයි දැක්කේ ඒ මල බලන්නම් ඇහැ ඕනෙමයි කියලා. තියෙන සද්දෙමයි මලේ ඇහුවේ ඒ සද්දයන්ට ආයි මට කණක් ඕනි කියලා. එවනි කණ ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ රූපයක් බලන්න ඕනේ කියලා හිතුවනම් ඇති. රූපයක් බලන්න නම් රූපයක් තියෙන්න ඕනේ නැද්ද? තියෙනවා නම් ඇත හෝ නැත කියන ලෝකෙට ආයෙ එන්න ඕනේ නැද්ද? ජීවිතේ දිනනවායි. හරිද? ඇල්පෙන්ති තුඩක් රමණේ කරලා බලලා මැරෙන්න ආයෙ දැකි ඇල්පෙන්ති තුඩක් බලන්න. හරිද? අසුරක් ගහන සනක් රමණේ කරන් නැතුව ඉන්න එක නෙමේ සාසනේ තන. රමණේ කරන්න බැරි වෙන තනයි තන. රමණේ කරන්න නැහැ කියලා හිටියොත් එහෙම මට අසුර ඇහෙන්නේ නැහැ ගානක් නැහැ. මොකක්ද ඇහුන්නේ නැත්තේ? අසුර ඇවිල්ලා නැත්තේ. අහන්න නැත්තම් එයා මොකද ප්‍රාර්ථනා කරන්නේ? මට ආය අහන්න ඕනේ නැහැ. කොහො වෙන්නේ? එක්ක කණක් ඉන්නේ නැත්තම් අසන්න යනවා. පියන් දරන ඇත නැත අන්ත මේකේ අන්තගාමී සර්ව. මේ සම්පූර්ණ මොන්ඩිසෝරි පාට් එක මම ඇත නැත කියන්නේ සාසනේ හැටියට. සාසනේ කෙලවරවත් නෙමෙයි හොඳේ. පටන් ගන්නවෙන්නේ නැහැ. ඕක තමයි සමාජ සම්බන්ධ දින අර්ථ. එක්ක මලක් තියනවා නැත්තම් මලක් නැහැ. මලක් නැහැ නේ මොනවද තියෙන්නේ? පටවියාපෝ තේජෝ ආයෝ. පටවියාපෝ තේජෝ ආය හරිදිනව නැද්ද? අපරාධ නිදර්ශනවා. ඒකයි කිව්වේ. හරිද? පියන් මේ රූපසරණ සම්පූර්ණ වැරදි. බල මේ රූපසරණ හරි කියලා හිතනවා නම් බිනවනේ ඒක හොයන්න ඕන ප්‍රශ්නයක් කියලා තේරුම් ගන්න ඕනේ. මේ රූපසරණ වැරදි. මෙතන තියෙන වටාපත මට පෙනිලා වටාපතේ පාටක් පේනව නෙමෙයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච අරමුණු අසකරණාසය දිව ශරීරය ලැබිච්ච එකේ විපාකයට ඇවිල්ලා කවදාවත් හේතුවල නැතිද හේතුවල තියෙන්නම බැරිද? හේතුවල තියෙන්නම බැරි අහක යන මලක් හිතේ. වල තිරද බිනවනේ එතනම මහ බැලීමක් තියනවා කියන්නේ. අපිට පේනවා කියන තරම මහ බැලීමක් කියලා තේරෙන්නේ නැහැ. අපිට කෙලිම මල පේනවද නැද්ද? පේනවා. පේනවා කියන තැනද පෙලීම උඩරිමයි පිමයි. ඔන්න ඕක තේරුම් ගත්ත දවසර ගෝචරයි. මලක් බලන් නැතුව ඉන්න නෙමෙයි මලක් බලන්න බැරි වෙන්නේ. කියලා බලන්න. මම මදේ හිටර netti ප්‍රකරණ හෝ පෙටක උපදේශෝ මොනවාරි ඔය අටුවාගේ බේකෝ දින්. තථාදෙනවස මොකක් දේශනා කරතර? පංචස්කන්ධය අනිච්ච ලෙසත් පංච උපාදානස්කන්ධය අනිච්චාණු පස්සනාවිනුත් ප්‍රණි අනිච්චාණු අනුපස්සනා කරන්න අනිච්ච තේරලා තියෙන උඩද නැද්ද? නැත්නම් ඔයගොල්ලෝ කියන්නේ අනිච්චාණු පස්සනාව කරන් ඉන්න දවස අනිච්ච තේරෙයි කියලා? නෑ අනිච්ච දැකලා උනේ අනිච්චාණු පස්සනාව කරන්න. පංචස්කන්ධය අනිච්ච ලෙසත් පංච උපාදානස්කන්ධය අනිච්චාණු පස්සනාවෙන් බලන්න කියලා තියෙනවා. අනිච්ච දැක්ක කෙනා ගෝචරයි අනිච්චාණු පස්සනාව වඩලා අනිච්ච මට්ටමට හිත ගේන්නේ. මොකද නුගගේ අනිච්ච දැක්ක කෙනා දිට්ටි සම්පන්නයි විගන්නේ. එයාට ශක්තියක් නෑ තම රහත් වෙන්න. එයා මොකද කරන්නේ? දැක්ක අනිච්ච දුටු නිවන ප්‍රත්‍යක්ෂ කරන නිවන් මඟ වඩාගෙන යනවා. ඕක තමයි අනිච්ච අනුපස්සනාව. ඕක ඉවරන දවසක් එනවා එදාට රහත්. පැහැදදන? පැහැදදන? අරගමයි තුඹසමයි. තුඹස දැක්ක කියන්නේ අනිච්ච දැක්කා. තුඹස බින්දා කියන්නේ රහත්. අනිච්ච අනුපස්සනාව ඉවරයි. ඒත් විගන්නේ මේක මං තනක් කිව්වේ. පේන තැනම පිළීමක් තියෙනවා නම් රහතුන් වහන්සේලාට පාව පිළීමක් ගෙනවද නැද්ද? එවැනි කවදාවත් අල්ලන්න බැරි මලක් තේරෙනවා. හැබැයි උන්වහන්සේලාට මේක අනිත් පේන එක නවත්තන්න බෑ. උන්වහන්සේලා මොකද්ද කරන්නේ? අපි නොකරනවා. පේන එක දරන්න නැද්ද? උන්වහන්සේලාගේ චිත්ත මූලයෙන් දරන්න බැරිලා තින්නේ දැන්. දරන්න බැරි වෙලා ඕගොල්ලෝ හාර දිනනවා මේවා නේ. රහතුන් වහන්සේලාට හුස්ම ගැනීම පවා වෙහසක්. උන්වහන්සේලා බොහෝ දින මොකද කරන්නේ? නිරෝධ සමාපත්තිය වැඩි. ඒ කියන්නේ හුස්මක් හරි දරනවා කියන එකේ පහ වෙනව නේ මේක. පැහැදද? පැහැදද? අනිත් පැත්තේ නෝ අහන්න මෙන්න මේක මම කියන්නේ කි මෙන්න මේ අර්ථය පිටවදී සම්පූර්ණයෙන්ම ඔයාලා තේරෙන්නේ අවුල්සාගතයි කියන එක මේ දර්ශනයම අවුල්සාගතයි මෙහෙම වැරදි දැන මේ රතු පාටින් කතරේ දාන්න හේතුව මේ මලක් එනවා කියන එක ගත්ත සැනින් බාහිර පණවලද නැද්ද එළියේ මලක් විඳින දිනවද නැද්ද එළියේ මලක් විඳින තීදි බින්දත් එකයි නොවින්දත් එකයි කැමැති වුණත් එකයි අකමැති වුණත් එකයි අකමැති හෝ කැමති වෙන මලක් හම්බෙලා තියෙන. දැන් ඉතින් ඉන්න තමා දින ඇද්ද කොහොමද මොනව කරන්නේ? පැහැදද? පැහැදි. හරි. මම මේක දැන් කියන්නේ කෙරුවලට පංචස්කන්ධ ස්වභාවය මේ වගේ. තේරුවද? පේන එක නවත්තන්න බෑ. එයාට කවදාවත් පාඩ බලන්න බෑ. සද්ධාහන්න බෑ. එයාට මල කියන එක තේරෙනවා. එකම ප්‍රශ්නේ මොකද්ද? අපිට වඩා ඒ උතුමි නිවෙන්නේ ඇයි? මල තේරෙනවා. එයා මල උනාන්සේ මල දරන්නේ ඇයි? නෙළුම්පොලේ වතුර හදන්නේ ඇයි? රදන්න බැරි නිසා. චිත්ත මූලයේම සිතම සචිත්ත පරිවර්තන වෙලා තියෙනවා.
රූප ප්‍රත්‍යයෙන් ඇහැට ගෝචර වෙන්නේ පෙනීම වෙනුවෙන් මේ පෙනීමට ඇහැ බැඳිලාද නැද්ද බැඳිලා පෙනීමටම බැඳිලා තියෙන්නේ ඇහැ ඕකට ගැළපෙන්නේ සද්දද ගන්ධද රසද ස්පර්ශද ඇහැට ගැළපෙන්නේ රූපද ඔන්න ඔතනින් ගත්තනම් ගැළපිලා වෙනවා කියලා හරි ඊට එහා නම් අර්ථ නැහැ හොඳේ කැමැත්තෙන් බැඳෙනවා කියලා ගත්ත වේවා කැමැත්තෙන් කැමැත්ත තියෙන්නේ මොකද්ද ඇහැට පේන්න 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 කැමැත්ත ඇහැට තියෙන බැඳෙන්න ඕනේ මොකද කැමැත්තෙන් පේන්න නම් රූප බැල ගැළපෙන්නේ ඇහැට රූප බැඳෙනවා යා බලන්න නැත්තම් පේන්න පේන්න ඕනේද නැද්ද ආයි ඇහැ දාලා බලන්න ඇහෙන්න ඕනේ නැද්ද ආයි කන දාලා අහන්න රස දැනෙන්න ඕනේ නැද්ද ආයි දිව දාලා විඳින්න පියන් කොතරද මේක යවුල තියෙන රස විඳින රස බලන බලන අහන හිතන විදිහ තනද ඇතර බැලුවොත් පෙනෙන ඇහෙන හිතෙන දැනෙන තැනීම අංගෝදේ අහන් ඉන්න ඕනේ මේක අමාරු වැඩි හොඳේ මං ඇහුවේ මේ දුක පටන් ගන්නේ අහන්න යන බලන්න යන හිතන්න යන විඳින්න යන තැනද නැත්නම් ඇහෙන පෙනෙන දැනෙන හිතන තැනම වැරදිලා තියෙන්නේ रूप प्रत्यय මට කියන්න මේක හරිද? දැන් ඉතින් මල් බල්ලෝ ගෙම්බු හරක් නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිනවා. හරිද? ඔන්න ඔය ටික කොහොම වුණාම නෙමේද? Taman හිතරෙන්නේ මලක් කියලා. හිතලා කියන්න ඕනේ මේක. දැන් හරිද රූපේ? දැන් රූප සරණ හරිද වැරදිද? කියන්න. හරි. පියාලි දැන් ඇහැට රූපයක් හරි පේනවනම් බල්ලු කුසොරක් පේන්නේ නැහැ රූපයක් හරි පේනවනම් මොකද කරන්නේ දින රූප අයින් කරපුවා ඇහැමයි වහන්න වෙන්නේ මෙතන මෙතනද අහු වෙලා තියෙන්නේ ආයි කවර කතාවද මේ මල් ගැන මෙතනම අහු වෙලා තියෙන්නේ ඇහෙන් කණෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් ස්පර්ශයෙන් එන්න පුළුවන් මලක් හම්බ වෙන්නම බෑ කෙනෙක් කිව්වොත් ඇහැට ගෝචර රූප විතරයි හම්බුනේ ඇහැට ගෝචර වෙන රූපයක් හරි තියෙනවද නැද්ද රමණේක කාණ්ඩ ගෝචර සද්දයක් හරි හැනවද නැද්ද දැන් කෙනෙක් කියයි ඔය ඇහෙන සද්ද නම් මම රමණේ කරන්නේ නැහැ මං හෙව්ද්ද මොකක් හරි ඇහුණාද කියලා ඇහුණා ඇහුණා ඔය රමණේ කරන්න බැලි වෙලාද රමණේ කරන්න නැතුව ඉන්නවද නැතුව ඉන්නේ ඔය මිනිහා මේක දැන් වචන පද වලින් සිද්ධ වෙනවනේ වචන පදෙන් කියද්දි අර්ථය පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ මොකක්ද එහෙනම් අත්‍ය අත්‍යතරද උතන ඒ කියන්නේ සද්දයක් නැද්ද නැහැ සද්දයක් ගන්න බෑ එයි හරි අතනද බලවන්න එපා මට කියන්න මේ ඇහෙන සද්ද කොහොමද නංගි
සද්ද ඇහෙනවනේ හේතු ප්‍රත්‍යයන් සද්දයක් ඇහෙනවනේ හේතු ප්‍රත්‍යයන් හරි සද්දයක් ඇහෙනවනම් ඉතින් අහගෙන ඉන්න කොහේ අහන්න යන්න නැතුව ඔව් ආයකයන් කළා පොඩි දරුවෙක් උනත් යමක් ඇහෙනවද නැද්ද ඔව් ඇසුනා විතරයි ඇසුනා විතරක් වෙන්න හරි ඇසෙන්න දෙයක් තියෙනවද मलपणी හැබැයි රූප ශබ්ද ගන්තර සිස්පර්ස් බලනවා තේ ඒක හරි බලනවා හරි ආය යහුලා ආඩු වෙන්නේ හොදේ එයානේ මෙන්න මේකේ අර්ථය මම පෙන්නනවා මේක යන්තම් ටිකක් හරි ඈ පංචස්කන්ධය කියන්නේ උතනත් තව අඩු පාඩු තව ඉස්සරහට යන්න මේව ගන්න හරිද දැන් හොදට දරු ගන්න මේ රූප ශරණ වැරද දැන් මේ මලෙන් අර ඊතල දාලා තියෙන මලක් එනවා කියලා පෙන්නන නෙමෙයි ඔය පේන්න ඕනේ රූපය ඒ කියන්නේ මොකක්ද ඔන්නම ගන්නකො හරිද පල්ලෙහන් එන්නේ රූප රූප හරිද අරදී මේ අඩි රූප කියලා දාලා එකක් නේද රූපය මලක් එන්න බෑනේ රූපයක් එන්න ඕනේ නැත්නම් වර්ණ සංඥාවක් එන්න ඕනේ වර්ණ සංඥාවක් හරි ඇහැට එනවනම් නේද මලක් කියන එක හිතේ බිහි කර ගන්න පුළුවන් අපි හිතන් ඉන්නේ එහෙමයි වර්ණ සංඥාවක් හරි එනවනම් මලක් බිහි කර ගන්න කියලා පැහැද ගදි කෙරවලකට හිතනවනම් මේ හිතෙන්න ඕන තැන මම මේ කිව්වේ වර්ණයක් හරි ඇහැට එනවා කියලා තේරුනොත් වෙනවා නේ එයා ඇහැගෙන බින්දු මාත්‍රියෝ බලාපොරොත්තු වෙනවද නැද්ද එතකොට වර්ණයක් හරි පේන්න වර්ණයක් හරි එනවනේ හිත දන්නේ නැහැ කහපාර දිලි බලද කියලා නමුත් හිතර තේරෙනවනේ පේනවා කියලා එකක් පැහැදතර ඕක හරිද වැරදිද කියලා මම හෙව්වා සම්පූර්ණ වැරදි ඔතන නෙමෙයි තර මේක මේ රූප තරහන මල කියන එක කොහොමවත් වැරදි රූප කියලා දාලා ගන්න ඒත් වැරදි පැහැද ගෙම්බගේ කතාව මේ තියෙන හොඳ එහෙම ගිහිල්ලා ගෙම්බෙක් එන්නම බැයි නා අපි කියලා වැඩක් නැහැ ගෙම්බ වෙන්නේ නැහැ කියලා. ගෙම්බෙක් එන්න බෑ ඒකද දරුවා. එතකොට මට අහන්න වෙන්නේ තේකොළ ඇතුළේද ගෙම්බා ඉන්නේ? උණු වතුරද ගෙම්බෝ ඉන්නේ? සීනිවලද ගෙම්බෝ ඉන්නේ? කිරිපිටිවලද ගෙම්බෝ ඉන්නේ? මොකද ඉන්නේ? එකකවත් ගෙම්බෙක් නැද්ද ගෙම්බෙක් ඉන්න බෑ. හේතු ප්‍රත්‍යවල කවදාවත් හම්බෙන්න බැරි ගෙම්බු ප්‍රතිඵල එනවද? පැහැද? උඹව අහුවෙන්න එපා උඹව හිතන්න. හරිද? මේක මම පෙන්වන්නම් මේක හරි මේ තියෙන්නේ එක වීඩියෝ දර්ශනයක්. මෙන්න මේක හොඳට බලන්න. මේ දින හැයි ස්වභාවය. හරිද? ඔය තමයි අපේ සාමාන්‍ය හැ. හොඳ දරුවන්ට මෙතන මේ සුද්ධ දක්ෂ නැහැ මේකේ පෙන්වන එක පෙන්වන්න ඕනේ. මේ සුද්ධ ටික කරලා තියෙන්නේ ඉස්සරහට අපිට පේන මේ වගේම ලොකු රූපයක් පේනවා කියලා හැඩ පෙන්වන එක. ඕක වැරදි. නිකවට මේකේ දින ප්‍රොසීඩර් එක තේරුම් ගන්නයි මේක දාන්නේ හොඳේ. හොඳ බලන්න. ඔය දින ඉස්සරහම හොඳ නැහැ. උගලන පහල කියන එක. උගලන උතර පේනවද? උතර පේනවද මේකන් ඉස්සරහෙන් එන වර්ණ ධාතු පිටිපස්සේ අර කෙරවලේ. උගලන සාපේක්ෂව දකුණු අත පැත්තේ. දෘෂ්ටි විතාණේ පැත්තේ බිත්තිය වදිනවා. පහලද? ඔය දෘෂ්ටි විතාණේ කියන බිත්තිය වැදුනට පස්සේ ඔය දින වඩ කියන බයොලොජිකල් ලෙන්ස් ඔය දින ලෙන්ස් එක ඔකට දැක්කද නැහැ ලෙන්ස් එක අඩු මෙහෙම අඩු එහෙම වෙනවා තේරවද නැද ඔන්න ඔය දින වඩනේ පිටිපස්සේ ෆැමිලි පාට නිල් පාට වෙන්නේ තේරවනේ හරි බලන්න ඔලො දැක්කද ඔන්න ඔතන ඔප්ටික් නර්ව් කියලා වෙනන්නේ දෘෂ්ටික ස්නායුව ඔතනින් පේනවද අර ලැබෙන වර්ණ ධාතුව ස්නායුව හරහා සංඥා මට්ටමේ යනවා එළියට මට සරලවම හිතලා කියන්න පිනවනේ අර दृष्टि විතාණය මත මේ තියෙන සංඥාව පතිත වෙන්නම ඕනේද නැද්ද දෘෂ්ටික ස්නායුව හරහා සංඥාවක් ආවා කියලා මොලේට යවන්නේ පතිත වෙන්නම ඕනේ පතිත වුණාට පස්සෙමයි මොලේ දන්නේ දැක්කා කියලා එහෙනම් මේ ගන්නේ ඇත්තටම අපි මෙහෙන් ඇහෙන් මොන හරි බලනකොට අපි දැනගෙන තින්නේ මේ බලන එකද උඟ කාලේ කලින් ගියේවද පැහැද ඒකයි මේ ගන්නේ කවදාවත් ඇහෙන් රූප බලන්න බලන්නේ නෑ නෙමෙයි බලන්න බෑ කියන උන් නිසා දෙනවද නැද රූපයක්වත් වර්ණයක්වත් හම්බෙලා නෑ කියන උකට පැහැදද පැහැද මොකී ඉස්සරහට එක පෙන්නනවා මෙහෙම ඔය දින එක්තරා වර්ණසරහණක් එතන මං ආයි කියන්නේ සුද්ධ දන්නේ නෑ කෝප්ප ඇතුළට එන්නේ නෑ කියන එක හොඳේ ඒගොල්ලෝ හිතන්නේ කෝප්පේ තමයි පේන්නේ කියලා ඒ නිසා තමයි ආයි උපදින්න ඇස්ත කිල්ලන්නේ පැහැදද මෙතන හොඳට බලන්න මෙන්න මේ සඳහනේ ඕගලන්ට දැන් දේරෝනේ මෙතන අඩුපාඩුවක් තියනවා කියන එක ඔයාලට දැන් හරියට මෙතන प्रत्यक्ष हरदे
දර්පණේ වේ. හරිද වැඩද? දැන් තේරෙනවනේ ආයි ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එන්නේ ධර්මයද අධර්මයද? අධර්මයක් මෙතන ද අධර්මයක් තියෙනවා. අමු බොරුවක් මේ තියෙන්නේ මේ වන්දේ. මේක දැනගන්න කෙනා වෛද්‍යවරු වෙන්න කැමති නෝද නැද්ද? කැමති වෙනවනේ මේ වන්දේ. ඇයි ඉතින් මේ පේන විදිහ පේනවනේ මේක දැන්. මං කියන්නේ වෛද්‍යවරු වෙන්න මේ ලෝකෙ ඉන්න හොඳම වෛද්‍යවරයා යටතේ. නැත්තම් මේක තේරුමක් වෙන්නේ නැහැ. හරිද? කියන්නේ මේ අර්ථය වැරදි. ඇහැට ප්‍රත්‍ය වෙන්නේ ඔතන ඔය කෝප්පේ කොළපාටේ ගයින් කරලා ගන්න වර්ණ ධාතුව කියලා. වර්ණ ධාතුව අර පිටිපස්සේ කෙරවලේ තියෙන මෙන්න මේ හරියේ අර රවුමේ කෙරවලෙන් තියෙන උඩු වැඩි කුරුවෙත් ප්‍රතිබිම්බයක්. වැඩි සරලම අපි ගමු කෝප්පයක් පේනවා කියලා. ඒත් ඇහැට ඇත්ත කෝප්පයක් පේනද ඔය විදිහට කියොත්? යටි කුරු ප්‍රතිබිම්බයක් නෙවෙයි. ඇහැට උඩු කුරු ප්‍රතිබිම්බයක් බලන්නේ නැද්ද? බලන්න බැරිලා තියෙන මේ හරියට. බලන්න බැරි වෙලා. මොකක්ද වැරදිනේ දැන් කියොත්? දැන් වෙන්නේ මොකද? ඇත්තම වර්ණ ධාතුව ඇවිල්ලා අර කෙරවලේ දෘෂ්ටි ස්නායුව දෘෂ්ටි විතාණේ මත වැටුනහම දැන් මොකෝ වෙන්නේ? ඔය තියෙන්නේ හයි කරලා නිකන් වැකුම්යක් වගේ. ඕක හරහා අතන කෝප්පේ කෝප්පේ කියලා අපි නිකන් සම්මුතියෙන් ගමු. කෝප්පේ වැදෙන්න මොලේ නැද්ද? අර කෙරවල දින්නේ මොලේ තියෙන ඒ කෙරවලට ගිහිල්ලා කියන්න වැදුනා වැදුනා කියලා. වැඩි හොඳට දැනගන්න මෙන්න මේක හොඳයි. මෙහෙම ගත්තොත් මෙතනින් එන අපි නිකන් හිතමු වර්ණ ධාතුව කියන්නේ අංශුවක් කියලා. මේ පැත්ත බලන්න. වර්ණ ධාතුව කියන්නේ අංශුවක් නම් මේ අංශුව මෙතනට ඇවිල්ලා වදින්න ඕනේද නැද්ද? වැදෙන මොහොතේ දැනනවද? වැදුනට පස්සේ දැනනවද? වදින්න කලින් තේරෙනවද? වැදුනට පස්සේමයි තේරෙන්නේ. තේරුණාද? වැදුනට පස්සේ තේරෙනවා කියන්නේ මේ වන්දේ වැදිච්ච එක ගැන අපිට හොයන්න ඕනද? අනවන්න ඕනද? බැලද? ඕකට පරිසම්පන්නයක් තියෙනවා. දැන් කෙනෙක් අහයි එහෙනම් ඉතින් හඳුනේ මේ වදින එක එකපාරට ඕපාදික පහලනවද? නෑ ඒකත් පරිසම්පන්නයි. හවුද වන්දේ ඕක අපිට හොයන්න බෑ. අපිට වන්දේ හොදට දෙනවනේ අපි දැක්කා කියලා හිත තුල රමණේ කරනකොට ඇත්තරම දැක්ක එක ලොවෙත් හොයන්න නෑ මේක. හොයන්නම බෑ ගිහිල්ලා ඉවරයි ඒක. පැහැදිලිද? ඔන්න ඒකයි මම කිව්වේ රූප ධාතුවක්වත් බලන්න බෑ කියලා. පැහැදිලිද? ඔන්න උතරයි තර. හරිද? අපි සවඩයක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. ඕක නවත්තන්න කවුරුත් මේ ලෝකේ දක්ෂයි. නෑනේ පිවන්නේ. දක්ෂ නෑනේ. දක්ෂ වෙන්නම බෑ. ඇයි? ඇයි පිවන්නේ? බුදු පියාණන් වහන්සේගේ හිතත් ලෝකෙ තුල තාම ගනුදෙනු කරන මට්ටමේ හිතක් නෙමෙයිද? ගානි හොඳට දරුවනේ හිත පිහිටන්නේ ලෝකෙ ගනුදෙනු වෙන්න. ඔය හිත පිරිසිදු කරන්න පුළුවන් නිසා තමයි ආය හිතක් ගන්න බැරි වෙන්නේ. නමුත් ලැබිච්චිත අයින් කරන්න පුළුවන්. බෑ. ඔය හිතේ මූල ස්වභාවය මොකද්ද? පස්ස වේදනා සංඥා චේතනා ජීවිතේන්ද්‍රිය ඒකග්ගතා මනසිකාර. පිළිවෙල වේවා ඕන එක. ඔතන මුලින්ම වෙන්නේ මොකද්ද? ස්පර්ශයක් දැනෙන්න ඕනේ. ඔන්න ඔය පස්සය නිසා යමක් උනා කියලා වේදනාව ගන්නවා. ඔන්න ඕකට සංඥාව දා. ඊට පස්සේ පස්ස වේදනා සංඥා චේතනා හිත තනනවා. ඊට පස්සේ ඔය හිතේ ඔන්න ඕක එක අග්‍ර කරන්න ඕනේ. ඒකග්ගතා. ඕකට ජීවිතේ කවන්න ඕනේ. ඕක ආයි පාවිච්චි කරන්න මානසිකාරය කරලා ගන්න ඕනේ. පැහැදෙන. වඩ තේරෙනද කියන්නේ කවදාවත් ඇහෙන් බලන්න බැරි දෙයක් මානසිකාරය කරලා ගන්නවා කියන්නේම පිළිමක් කියන එක. ඒකයි මේකේ දරුණු දනවීම. පැහැදෙන. ඔන්න ඔහොම ස්වභාවයක් වෙන්නේ. අර ඉස්සරහ ඉඳලා තියෙන මල කියන එක වැරදි සිදුවිල්ල. හොඳද? ඔතනින් එන්නේ රූප ප්‍රත්‍යය. ඇහැට වර්ණ නිගෝචර. දැන් මං ඉස්සෙල්ලා පෙන්වුවේ තනක් වර්ණය කියන එකේද බිගෝනි අපිට තේරෙන වර්ණය තේරෙද්දී සෑහෙන දුර ගිහිල්ලාද නැද්ද? ඒ කියන්නේ ඇත්ත වර්ණය අපිට පේන්නේ නැද්ද? පේන්න බෑයි. පේන්න බෑ. ඉස්තිර නැද්ද? ඉස්තිරව තියන්න බෑයි. ආත්ම නැද්ද? ආත්මව තියන්න බෑයි. වසංගේ නැද්ද? වසංගේ තියන්න බෑයි. ආ තේරෙන්නේ බෑ කියන වචනේ ගැඹුර. හරි. පියද මෙතන වෙන්නේ අපි ටිකක් ඉස්සරහට යන්. ඔන්න බලන්න පියද මම බිහි වෙන විදියයි මේ තියෙන්නේ. හිමීට අනිත් පැත්තෙන් එයි කියන එක. මෙතන රූප සරණ බලන්න. චක්කුච්ච පටිච්ච රූපේච. ඇහැයි රූපයයි ප්‍රත්‍ය වුණාම දැන් ගැළපෙලා බඳිනවා කියන එකේ අර්ථය තේරෙනවනේ. ගැළපෙන්නේ ඇහැට රූපමයි. බැඳෙන්නේ පෙනීමට. පෙනීමට. හොඳයි බල්ලෙක් නෙවෙයි පෙනීමට. චක්කුංච පටිච්ච රූපේච උබ්බච්චති චක්කු විඥානං. කියන්නේ ඔන්න ඔය චක්කු විඥානය කියන එක තමයි අර පල්ලෙහා තින්නේ. අර ඇහෙන් යටර ගිලා තින්නේ හදවතක්. හිතේ චක්කු විඥානේ පහළනවා. දැන් මොකෝ වෙන්නේ? ඔය චක්කු විඥානය මනසින් බාර ගන්නවනි පැත්ත. බාර ගත්තට පස්සේ මට කියන්න සරලවම පිනවනි. මේ ඇත්තටම ලෝකේ අල්ලන්න බලන්න ඉවින්න කරන්න පුළුවන් මලක් දහම් වෙන්නේ කෙනා කෙනාට සාපේක්ෂව මල කෙනා කෙනාට වෙනස් විදිහට හම්බෙන. කෙනා කෙනාට වෙනස්. දැන් මොකෝ වෙන්නේ? සරලවම වෙන වෙන එක එකා බිහි වෙනවා. පැහැදිලිද? ඔන්න ඕකට තමයි පිනවනි. පංච උපාදානස්කන්ධය කියන්නේ කෙරවලට අර දින්නේ මම කියන එක උඩට ඇවිල්ලා.
පංචස්කන්ධය ගැන උදඬද? අර දින ඉස්සරහ එක උදඬ. දැන් ඔයාලට තේරෙනද පංචස්කන්ධය මොකේ වැරදිලා තියෙන්නේ කියලා? අයි පංච පංචස්කන්ධෙන් කවර කරත්. පැහැදෙන? පැහැදෙන. අපි සරණ යමු. ඔන්න දැන් ඉතින් ආයි හොඳට තේරු ගන්න ඈ. මට දැන් මං ආයි අහන්නේ නැහැ මේ මේ රූපේ හරිද වැරදිද කියන එක. මේක හරිද? මේ රූපේ හරිද? ඊතලෙමයි වැරද්දනේ. නෑ නෑ ඊතලෙ ගැල්ලුවක් නෑ. මං අහන්නේ මේ දැන් ඔයාලට තේරෙන්නේ අර නිකන් සද්දයක් යනවා වගේ තමයි ඔය දාලා දීන්නේ ඈ. ඒක තේරෙන්නේ සරලව. මං අහන්නේ මලෙන් සද්දයක් යනවා කියලාද කන්න තේරෙන්නේ? ආ මං ඒකයි මේක වැරදි ඉතින් ඔය සරල. ආ ඒකයි කිව්වේ හොඳේ ගිරව් ටික වගේ උත්තර දෙන්න එපා මේක. හිතලා උත්තර ටික දෙන්න. දැන් මෙතන වෙන්නේ මොකද විකාදී? සද්දයක් ඇහෙනවා කියලා අපි හිතන් ඉන්නවා. අපි හිතන් ඉන්නවා ඈ. ඇහෙන සද්දෙට ඊට පස්සේ හිතින් මනසිකාර කරලා මේ මලේ සද්ද කියලා ගන්නවා. මේක හරිද කියලා මං හිතුවා. ඇත්තට මේන්නේ ශබ්දනේ මල් නෙමෙයිනේ ශබ්දය. මං අහන්නේ මේක හරිද දැන්? මල අයින් කරලා දානකොට ශබ්දයක් කනත් එක්ක ගැලපුණාම තමයි බැඳුණාම තමයි එන්නේ. හරිද? හරිද වැරදිද? යදී උතරද සම්පූර්ණ වැරදි. ඕල හිතන්නේ මොන ශබ්දයක් ගැනද? මෙන්න මේක බලන්න. ඔය දිනේ ඇහෙන විදිය. ඔන්න උතර හරියට බලන්න ඕනේ. ඔය දිනේ ඇතුළ කන ඇතුළට යන එක. ඔන්න උතර බලන්න. ඔය පේනනේ සුදු පාට වලාකුළු වගේ. සුදු පාට වලාකුළු දැන් පේනනේ. ඔන්න තිනව ශබ්දේ හොඳයි. ඔය ශබ්දය කනට ඇවිල්ලා අර දිනේ ඇතුළ කනේ වදින්න ඕනේ. මට කියන්න ඔය ශබ්ද එනකොට කලින්ම ඇතුළ කන කම්පණය වෙනවද බැදිලා ඉවර වෙන්න ඕනේද? අපි ගනි කම්පණය වෙන්නේ බැදිලා ඉවරුනහමද නැද්ද? ඉවර වුණා කියන්නේ ඇත්තම ආපු සද්ද හොයන්නත් පුළුවන්. බෑ ඒ වුණත් ඇහෙන්නේ නැහැ මේක. තව ඉස්සරහට දැහි ඕක. ඕක කම්පණය වුණා කියලා ඔය දිනේ කම්බරේ කියන ගිය ඩ්‍රම් එක කියන එක. ඕක නෙමේ තන. ඕක කම්පණයලා ඇතුලේ තියෙන ඇතුල් කරත් කම්පණය වෙන්න ඕනේ. මට කියන්න මේ දින කම්බරේ කම්පණය වෙලා ඉවර වෙන්න ඕනේ නැත්නම් ඇතුල් කරන කම්පණය වෙන්නේ. මට කියන කවදද ඕගොල්ලෝ දන්න සත්‍ය අහගෙන තින්නේ දැන්? සෑහෙන ඉවර වෙච්ච එකක් ඔය අහගන්නේ දැන්. හැබැයි මෙහෙම ශනි කියන්නේ නිසා හිතෙන්නේ ආ මේ කතා කරනකොට එනවමයි. එච්චර වේගවත් හිත හොඳේ. ඇයි මේවන්දි වේගවත් කරලා දිනේ අපි ඔය. මේ ලෝකේ චිත්‍රපටයක් විතර අපිට පේන්නේ බෑ. නැත්තම් කවුරු ද්‍රමණය කරනවද මේක? මම හිමින් කතා කරනවා. කොහොමද පුළුවන්ද? එපා වෙනවනේ බණ අහන්න. ස්ලෝ මෝෂන් බලන්නත් ඒ නිසාද? පැහැද? අපි ස්ලෝ මෝෂන් බලන්න ආසම මොනවා කියවද? නළුව එනවා, නිලිය හිමීට හිමීට එන දර්ශන තමයි අපි කියවන්නේ බලන්න. ස්ලෝ මෝෂන්. සටන් දවණි කවලා තියෙන ස්ලෝ මෝෂන් වලින්ද හයියෙන්ද? හයියෙන්. පේනවනේ මේකේ තියෙන ගොංකන්. පැහැද තන හැම තැනම තියෙන වේගය. පැහැද? ඔය දරුවන්න ඇතුල් කාලේ ගිහිල්ලා අපි කියවන්නේ අර තියෙන ඇතුල් කාලේ අර පේනවනේ. පේනවනේ හෙල්ලෙනව. ඕක හෙල්ලිලා ඕක හෙල්ලෙන්න පටන් ගන්න නම් කම්බරේ හෙල්ලිලා ඉවරෙන්න ඕනේ නැද්ද? ඔයාලට තේරෙනවද මම මේ කියන්නේ මේ බයෝලොජි පාඩම නෙවෙයි කියන්නේ. මේකේ සරලවම අපිට මේ සද්දයක් ඇහුණා කියලා තේරෙන්න තාමත් මේ ප්‍රමාණවත් මේකින් සංඥාව යන්න ඕනේ මොළේට. ඊට පස්සේ දරන්නේ මනස. පැහැදද? මොළේ ඇහැ කන නාසය කියන්නේ ලෝකෙද ලෝකෙන් එතරද? ලෝකේ ලෝකේ සරලවම ලෝකේ. ඔය ලෝකේ තියෙන උපකරණ වලින් තේරෙනද මේ අපි ලෝකෙ කියලා හිතන් ඉන්නේ කොහොත් අල්ලන්න බැරිලා තියෙන කියලා මේ. හරි අපි සරණයක්. හරි. මේ තියෙන්නේ අරගේ තව දර්ශන. නෑ ජීවිතය තමයි සරලයි. ඒ සංකීර්ණයි. හරි මේ දිනේ සවුන්ඩ් එන්ටර් ද ඉයර් කියලා පෙන්වන්නේ. දැන් මේ සද්දයක් එනවා තමයි. සද්ද නතර කරන්න බෑ. කියන්නේ මේකේ පේනවද මේ කහපාට මේ ත්‍රිකෝණ මේ ඊතල ටික. බලන්නකො ත්‍රිකෝණේ ඇවිල්ලා. ඔන්න ඔය පළවෙනි ත්‍රිකෝණේ අර බිත්තිය ළඟ තියෙන අලු පාට තැන ටච් වෙන්න ඕනේ නැද්ද? කම්පණය වෙන්න ඕනේ ඇතුල් කන කම්පණය වෙන්න. ඕකද? ඕකමදි. ඊට පස්සේ මෙන්න මේ දින ඔය දින නිල් පාට ස්නායුවක් ඕකාරා මොලේ ශ්‍රවණ ධාතුව තීන පැත්තට යන්න ඕනේ. ඕකාරා සංඥා යන්න ඕනේ හිත පැත්තට. මට කියන්න මෙතන දැන් ඇහෙන සද්දද මම හිතන්නේ ගොලාවට කලින් ඇහි සද්දද දැන් හිතන්නේ? මට තේරුම් කියලා මට අරගෙන හිත උදේ ඉතලා කියන්න සද්දයක් ඇහෙන්නේ නැද්ද? සද්දයක් ඇහෙනවා. ඇත්තටම ඇහිච්ච සද්දය අපි අහලාද අහලා නැද්ද අහන්න බැරි වෙලා. ඔබට මොකද්ද කියන්නේ? අතීතේ කකා ඉන්නවා කියන්නේ ඕකට. අන්න හරි. හැබැයි ඇහෙන්නේ ඉස්සලා දකින්නේ ඇත්තරම පේන එකද කලින් දැක්ක එකද? කලින් දැක්ක කියන්නේ මෙහෙමයි. හොඳේ කලින් දැකපු එකක් දැක්ක නෙමෙයි. මේ මොහොත කියලා තේරෙන්නේ මීට තප්පර කෝටි ප්‍රකෝටිෙන් බංගුවෙන් හරි දැක්ක එකක් ඔය පේන්නේ. පැහැදිලි එච්චරට අපේ මේ උපකරණ දෝෂ සහිතයි කියලා තේරුම් ගන්න. දෝෂ සහිත උපකරණයක් තියාගෙන ඉනොද රිටර්න් කරන්න ඕනේද?
හරි අපි ඉස්සරහට යන්න සද්දයක් එනකොට මේ සද්දේ බාර ගන්නවා සෝත විඥානය ඕක නවත්තන්න බෑ හැබැයි ඔතනද පිළීම තේරිච්ච මනසට තේරෙනවා මේක බාරගත යුතු දෙයක්ම නෙමෙයි බාර ගන්නම බෑ කියන එක බාර ගත්තා කියන්නේ එක්ස්පයර් වෙච්ච එකද නැද්ද එක්ස්පයර් වෙච්චා එක්ස්පයර් වෙච්ච එකෙන් රමණී කරනවද ගෙදර එහෙනම් ඉතින් පිටවඩු පැත්තේ යන්නයි තියෙන්නේ තෝවා අයින් කරලා එහෙමනම් එහෙම කරන්නේ නැහැ නේ අපි එහෙනම් අපි හිතන්නේ මේ මොහොතේම ඇහෙන සද්දේ ගත්ත කියන එක සම්පූර්ණ වැරදි හරිද අපි ඉස්සරහට ගියොත් මේකේ ඔන්න ඔයාගේ ශබ්දයක් එන්නේ මලින් නෙමෙයි කියලා තේරෙනවනේ තව ඉස්සරහට යන්න ඊට පස්සේ අර මේ තියෙන සෝත විඥාණය කෙලින්ම මනසින් ගන්නවා ඔයාලා දන්නවද නැහැ පටිසමුපාද විභංගයේ තියෙනවා චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මනාතරම් විඥාන විඥාන කන්දෝ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා කොටස තජ්ජ කියලා කියන්නේ පිහිට හිටිනවා කියන එක තේරෙනවද අපිට මේ මනසින් මේ මේ සංඥාව දුන්නාම සද්දයක් ඇහුණා කියලා මනස මොකෝ කරන්නේ ආ කලින් අහපු සද්දෙමයි තජ්ජා මනෝ විඥාන ධාතුෙන් ගන්නවා जीते අරදීන කනහරහයන හදවත සංඥාවේ දින චක්කු සෝත විඥානයේ ගත්තා කියන එක ඒක මනසින් බාරගෙන මොකෝ කරන්නේ හිත තුල මල හදා ගන්නවා කියන්නේ හිත හිතට මල එනවා ඕක ආවදස්ස මොකෝ වෙන්නේ ආයි ඕක අස්සෙන් මොකද එන යකා මූණක් එක්ක එන්නේ එකෙක් මම කියන එක අභිහි වෙනවා පැහැදද නැ පැහැදද හරි හරිද ආ දැන් ඔය මොකද්ද ඔය මට කියන්නේ මේක හරිද මේ ක්‍රමයේ හරිද වැරදිද මේ ඇඳලා තියෙන රූපේ හරිද වැරදිද හරි කවුද හරි කිව්වේ නෑ නෑ වැරදි මේ රූප සම ඇයි සුවඳ දෙන්නේ මල කොහෙන්ද ඉන්නේ දැන් මයිසලෝ කිව්වේ ඔය කියන්නේ මොකද එළියේ තියෙන මලකින් සුවඳ දෙනවා කියලානේ එහෙමද වෙන්නේ එහෙමනම් මොකද කරන්නේ තියෙන්නේ එළියේ තියෙන මලින් නම් සුවඳ දෙන්නේ භාවනා කරන්න දෙයක් නැහැ. සූදෙන සියල්ලම අයින් කරන්න. ඒක කරන්න බෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? නහරි ක්ලිප් එකක් දාගන්න. සූදෙන්නේ නැහැ. හුස්ම ගන්නවා මරනවා ඊට පස්සේ. ඒක හරියන්නේ. එයාදි මේ රූප සාරණ වැඩ දී අතරම. මෙතන තියෙන්නේ ඕනේ මොකද්ද? අතරම. මෙතන තියෙන්නේ ගන්ධය කියන කොටස. දැන් තියෙන ප්‍රශ්නේ මේ එළියේ තියෙන මලක් ගැන නෙමේ ප්‍රශ්නේ. දැන් කෙනෙක් කියයි ගන්ධයක් හරි එනවනේ හාමුදුරුවෝ මේක විඳින්න. ඔන්න ඕකටයි මේ ගහන්න පාර. ඔතනද වැරදි කියලා වෙන්න නෙමේ. පැහැදද? මොකද රහන්න ඕනේ හැමදේම මෙතන සංකීර්ණ තමයි. එයාදි මෙතන වැරදි තැන. අපි ගියොත් ඉස්සරහට මේ තියෙන්නේ අපි හැමෝම රමණය කරන නහය ඇතුළේ. හරිද? මේක බලන්න ඕතර. මෙදී නේසල් එපිතිලියම් කියන මෙදීනේ බයලු සම්පූර්ණයි. හොඳේ. මෙන්න මේකනම් ඉතාම දර්ශනීය රූප රාමුවක්. එහෙනම් ඔන්න බලන්න ඔය උතර පේනවා නේද? කොළ පාටට යන්තම් නිකන් විසිරෙනවා මොන හරි බිඳු ටිකක්. කෙරොළ පේනවද? අනේ පිටස්සර පේනවද කියන්නේ? විසිරෙනවා පේනවද අතරින්? එහෙනම් මට හොඳට බලලා කියන අර උඩ පේනවා නේද? නේසල් එපිතිලියම් කියලා උඩ පේනවනේ කෙස් ගස් ටිකක් උඩ. පේනවද කහ පාටට? ඔන්න ඔය අංශු ටික නිකමට ගන්න ඔය මැද හරියදි නැති වුණා. සුවඳ දෙනවද? නෑ. ඔතනින් නහය මේ මෙතනින් සුවඳ පටන් ගන්නකොට සුවඳ දෙනවද? මේ මැද යනකොට සුවඳ දෙනවද? මෙහෙ වදින්න ඕනේ. ගියානි මට සරලව කියන්න මෙතනින් සුවඳ අංශුවක් එනකොට අපිට තේරෙන්නේ මෙතන එකද කලින්ම ආපු මෙතන වැඩිච්ච එකද? ආ මට කියනකො සුවඳ තේරලා නැද්ද? සුවඳ තේරෙන්න බැරිලා තින්නේ දැන්. is located in ඔය බලන්න ඔය YouTube එකේ ඕන තරම් තියෙනවා කටිකවල් බලන්න නැතුව අන්තර්ජාලය පාවිච්චි කරන්න ඕන ඕවා. ඔන්න ඔය උඩ පේනවනේ අර කොළ පාටේම ඉන්ඩිකේට් කරනවා. ඔන්න ඕක බැදලා බිනවන්නේ ස්නායු හරහා යන්න ඕනේ මොළේට. ඊට පස්සේ තමයි දැනෙන්නේ. කොච්චර ප්‍රොසීඩියකින් පස්සේද අපිට මේ මේ සුවඳ දැනෙන්නේ. පැහැද? ඔය තියෙන බිනවන්නේ සරල රූප සරණක්. ඔය කෙරෝලේ තියෙන පිටිපස්සේ අර රතු පාටින් මාක් කරලා. පැහැදද නැහැ. කෙසේද මම මේක පෙන්වන්න ඕනේ මම ආයෙ කිව්වේ මේ බයොලොජිකලි මේ ග්‍රාෆ් නෙමෙයි. මේ හොඳට තේරුම් ගන්න. මේ එන සංඥාව පිළිබඳව අපිට තේරෙන හුඟා පරක්කු වෙලා අපිට ඕක අල්ලන්න අපි අල්ලන්නේ නැහැ නේ අපිට ඕක අල්ලන්නම බෑ පැහැදද හරි අපි ඊළඟ රූප රාමුවට යන් ඔව් නමුත් ඒගොල්ලන්ගේ තියෙන දෘශ්‍යය තමයි මේක ඇහැට රූපයක් පේනවා කියන එක සාසනේ ඊට වඩා කෙලවෙන්නේ ඇයි රූපයක්වත් ඇහෙන් බලන්න බෑ කියන තැනින් එහෙනම් මෙන්න මේ අර්ථය මං හිතන ඔයගලට තේරුණා නම් ඔය අර්ථය වැරදි මේ රූපේ වැරදි මොකද්ද වෙන්නේ
සුවඳය සුවඳ කියන ඒ අර්ථය පේනකොට සුවඳ ප්‍රත්‍යයෙන් තමන්ට තේරෙනවා සුවඳක් දැනෙනවා කියලා. ඕක නවත්තන්නත් බෑ. ඔය තමයි විපාක සුවඳ දැනෙන ස්වභාවය. ඕක නවත්තන්න බෑනේ. ඊපදින් නමුත් ප්‍රඥාවන්තයා දන්නවා සුවඳක්වත් දැනෙනවා කියලා සුවඳක්වත් රමණේ කරන්න බෑ කියන එක. තේරෙනවද පිළිම මේකේ? කියන්නේ නිකන් ඉන්න මෙහෙම සුවඳක් තේරෙනවා මම ඕක ගැන හිතන්නේ නෑ. අන්න. නැතුව මේ මගේ කරගත්තා කියලා විශේෂයෙන් නෙමෙයි. මගේ කරගන්න හම්බුණා කියන්නේ මේ පෙළෙනවා මේකේ. ආයි මොකද කතා? පහුවෙලා ලැබෙනවා කිව්වත් පින්වන්දි අර එක හම්බ වෙන්න බෑ මේකේ. ඒකයි ප්‍රශ්නේ. හම්බ වෙන්නේ නැත්තම් පොඩ්ඩක් හරි එක්ස්කියුස් එකක් දිනවා. හම්බ වෙන්නේ නැහැ නේ. මම තාම උත්සාහ කළා නම් හරි. පින්වන්දි මේ උපකරණේ කොච්චර ටියුන් කරත් හම්බ වෙන්නේ නැද්ද හම්බ වෙන්නේ බෑද? නෑ. දුෂ්කර ක්‍රියාවක් තියෙනවා මේක හරියට දැක්කනා. දුෂ්කරයි තමයි ක්‍රියාව මොකද්ද? වීරිය වඩාගෙන නිවෙන එක. ඒ දුෂ්කර ක්‍රියාව තමයි සාසනෙ ප්‍රතිපදාව. මම දන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා කියලා. ධර්ම සේනාධිපති මහ උත්තම මං කිව්වේ රහත් වෙන තාක් නෙසජිකාංගී හිටපු උත්තමයි පිට හේතු වල නිදා ගන්නවා දූතාංගය ඔවා කතා කරලා බලන්න මම කිව්වේ අපි නිකන් දූවිල්ලක් අතරන් තේරෙන්නේ නැහැ මේකේ ඇයි අපි කරන වීරයක් මේක හොයන්නේ නැහැ උන්වහන්සේලා කරලා තියෙන වීරියත් එක්ක කොච්චර හේතු සම්පතිය තිබ්බද අග්‍රශාවක තන්තුරේ ධර්ම සේනාධිපති වෙන්න පාරමිතාව තිබු උත්තමයි ඒත් ඉන්නේ එහෙමයි ඒද හරි මෙන්න ඒක බලන්න ඔන්න ඔය විදිහට පියවදි මේ නාසයට සුවඳ දැනුණා කියලා බාරගත්ත තැන මෙයා උතින් නතර වෙන්නේ නැහැ. දැන් ඇයි බාර ගන්න දෙයක් හමුණානේ සුවඳක්. මෙයා මොකද කරන්නේ? ඕක විතර්කණය කරලා මනසින් ගන්නවා සුවඳ දැනුණා. ඊට පස්සේ එයා මොකෝ වෙන්නේ අතරින්? මලේ සුවඳ දැනෙන මලේ සුවඳ විඳින මම අනිත් පැත්තට දී වෙන්න ගන්නවා. අර එහා පැත්තේ ඉන්න හිතේ කෙලින්ම කවදාවත් හම්බ වෙන්න බැරි මලක් හිතට ඇවිල්ලා ඒ මල රස විඳින මම කියන සරලම ගුණය නෝ. තේරුණාද? ඔය ගොංකමාවට පස්සේ පින්වන්දි දැන් ඉතින් මරා ගන්නත් පුළුවන්. ගහ ගන්නත් පුළුවන්. දැන් ඕන නම්කෝ පිටකින් බලලා කියන්නත් පුළුවන්. ආ මලක් ඇවිල්ලා. Google එකේ සර්ච් කරාම මද මලක්. ගුරු වෙලකින් ගියාම ඒකත් මලක්. හැමගෙම ආයි අහකට බලද්දි බෑද? කාලාම සූත්‍රය අනිත් පැත්තට යනවා අයියා. උදේ කියපු එකම තමන්ට බාර ගන්න දෙයක් ලැබුණා කියන පින්වන්දි ඔය දේ ගැන විස්තර හොයන්න ඕනේ නැද්ද? විස්තර හොයන්න ආයි කාලාම සූත්‍රය කිව්වේ කරන් දෙපා කිව්ටි කරන්න ඕනේ නැද්ද? ඇයි කිව්වේ කවුරු කිව්වද ගන්න දෙපා කියලා? හිත තුල රමණේ කරන දෙයක් හම්බ වුණොත් මෙයාට පුළුවන් ද ගන්නේ නැතුව ඉන්න? ගණ්ඩම වෙනව නැත්තම් ජීවත් වෙන්නේ කොහොමද? ඒ නිසා හිතර දැනෙන චිත්ත ස්වභාවය සත්පුරුෂ ද අසත්පුරුෂයි. අසත්පුරුෂමයි. ඒ නිසා එක මැරෙනවද නිවෙනවද? මැරෙනවා. ඒක ආන්තෙන් නැහැ. මැරුණාට පස්සේ ඉවරද? ආයිපදෙනවා. ආයිපදෙනවා. පහල්දන. ඔන්න ඔහොමයි පිවදි. නාසය සම්බන්ධ අර්ථය. පහල්ද? ඔන්න ඔය වගේ මම එනවා. හරිද? අර තියෙන්නේ අර සුවදාක් එක්ක සුවදා රැල්ලක් කියන්නේ ඔතන තියෙන විඤ්ඤාණ ධාතුව විපාකය ඕක නවත්තන්න බෑ. ඔය විපාකෙද පිළිම කියලා තියෙනවද? ඔතනින් එහාට උත්ක්‍රමණය කරාම කොහොද පිළිම එනවා? කතා ගන්නද තියෙනවද? ඔතනින් එහාට කියලා මගේ මල කියලා ලං කරාම? අපි සඩ හරි මේ තියෙන්නේ පිංවදී දිව මේ රූපේ හරිද? මේ රූපේ ආයි වැඩදී හොදී මල් නෑ රස ගන්න. මෙතන ඇත්තම තියෙන්නේ මොකද්ද? රසක්. කෙනෙක් කියයි ඉතින් හාමුදුනේ මලක් නම් නෑ රස විඳින රසක් තියෙනවනේ රස දැනෙන ඒක හරිද ඔන්න ඔතන තියෙන මුලාවක් පිගන්දි තියෙන මෙන්න මේක බලන්න ඔය තියෙන්නේ දිව ඔතනම පේනව නේද මේක රසට කරලා දිනවා ඔය දිවේ තියෙන ස්නායු තන්තු දෙකක් කරහා දිව උඩට මොන හරි රස අංශු වැටුනහම රස අංශු වැටිලා ඉවර වෙන්න ඕනෙමද නැද්ද රසක් තේරුවා කියලා තේරෙන්න ඒ නිසා අපි වන්දි මේ මොහොතේ මම බක් කරනවා කියලා තේරෙන්නේ මේ මොහොතේ කන බද්ද කලින් කවපදද හරි අපි සරඩයක් ඔය දිනෙත් ඒකමයි. පේනවනේ මේක දින ක්‍රියාවලිය දිවට දැනෙන අංශුව අර මාර්ගහා මොලේට යන්න ඕනේ. ඒතනින් තමයි සංඥාව වෙන්නේ. ඒ නිසා හොඳට දරන අපි මේ මොහොතේ රසයි කියලා හපන චුවින්ගම් එක පවා මීට කලින් කාපු චුවින්ගම් එකක් ගන්න. කෙසේ වෙතත් මම මේ කියන්න ඕනකම දින මේකයි. පේනවනේ අපි දිව උඩට රසක් ප්‍රත්‍ය කළාම රසක් දැනුණා කියලා ගන්න සංඥාවද විපල්ලාසයක් වෙනවා මේක. ඇයි ඒ? රසක් දැනෙන්න රසක් හම්බෙන්න ඕනේ නැද්ද? හම්බෙන රස ඇත්තම ලැබිච්ච රසද බොහෝ කාලයකට කලින් හම්බෙච්ච එකද? පාඩුවිනේ වැඩි. ඔන්නෝකයි තරමින් වදී කිව්වේ අසුරක් ගහන සනක්වත් රමණය කරන්න එපා කියලා. පේනවද අසුර කියන්නේ කොහෙද කියලා මේ? අසුර කියන්නේ මුල කෙලවර. පැහැල්ලද? අයියා සීකනේ අතුනක් ගහනවා නේද? ඉන්නේ. අපි දුක් වෙන්නේ මලකුණක්. කලින්ම කරවල කැල්ලක් වෙච්ච මිනිහෙක්. දන්නේ. පැහැල්ලද? ස්පර්ශය. ස්පර්ශය කතාව මොකක්ද? ස්පර්ශය තිබුණා දිවෙන්නේ ස්පර්ශයක් අපි හිතන්නේ මේ කල්ලේ බුලත් කොලේ බැලුවා කියලා. මට කියන්න මේ ස්පර්ශය අතර දැන්න ඉවර වෙන්න ඕනේ මොකද නැද්ද බුලත් කොලයක් තේරුවා කියලා ගන්න.
බුලත් කොලයක් තේරෙනවා කියලා ගන්නේ තව පස්සේ මේකක් දීමක් දරුණා කියලා සබ්බජිත් සාදාන චෛසිකේ බහින්නත් ඕනේ මේක ඒකත් ඉවර වෙලා ඊට පස්සේ හිත වෙනම හදනවා නාම රූප ප්‍රත්‍යයෙන් ආ මේ තින්නේ බුලත් කොලය අපි මේ මොදි බුලත් කොලයක් රමණය කරනවා කියලා හිතරකම මහ විලුවද නැද්ද ස්පර්ශයක් කරා කියලා තේරිච්ච තැනම පිටින් අපිට වැරදිලා තින්නේ අපි බාර ගන්න තින්නේ කලින් මතක සරණක් ආයි පැහැදිලිවද මේක තේරෙනවද රමණය කරන්න නැහැ නෙමෙයි රමණය කරන්න බෑ කියලා මේක තේරෙනවද රමණය කරන්න නැහැ නෙමෙයි රමණය කරන්න නැත්නම් මොකද වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තේරෙනවා රමණය කරන්න නැතුයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දැම්මල අම්මල තාත්තල බල්ලු මැක්කෝ නැහැ තමයි නමුත් රූපයක් තියෙනවා ඒක බලන්නේ ඒ තමයි තමන් තමන් දන්න විදිහට ගන්න පියවනි මං කියන්න ගියේ අසුරක් ගහන සනක් රමණය කරන්න මේ ශාසනේ බෑ කියලා පණවු මහ උත්මේ කොතනවත් පණවයිද රූපයක් ප්‍රත්‍යයෙන් තමයි මේක බිහි වෙන්නේ කියලා එහෙම පැනවෙන්නේ නැහැ උතන පිංගන්දි හරියට බලන්න රූපංච පටිච්ච චක්කුංච පටිච්ච රූපේච චක්කුංච පටිච්ච රූපේච උතන කියන්නේ මොකද්ද ඇහැ හටගත්ත නිසාම රූප නැන් වෙනවා ඒකිනුත් ආයතන වල කවදාවත් තියෙන රූපයක් දැකලාද කෙනා කෙනාට ආවිනික රූපයක්ම රමණය කර කර නැතුව හම්බෙච්ච රූපයක් හොයන්නවත් බෑ මේක පැහැදිලිද හරියට මේ මෙයක් හිත තුල මල කියන එක කාවැල පත්තියන් වුණහම් පිහිටා හිටියහම මොකෝ වෙන්නේ චක්‍රේ පටන් ගන්නවා හිත තුල මල කියන එක රමණය කරන්න නම් ඔයාලට පුළුවන් ද හිත විතරක් තියාගෙන මල රමණය කරන්න බෑනේ කරන්න වෙන්නේ මොකද්ද ඇස කන්න ආසය දිව සරගෙන ඉන්ද්‍රිය පහ ගන්න වෙනවා ගත්තා කියන්නේ ඔන්න ඕක හිතේ දින මල නිසා මම බිහි වෙනවා අතර මම ඉන්න නිසා හිතේ මල අරගෙන මල නිසා ආයි මම පවත්වන්න පහ වෙනවා ඔය පහ ඇත්ත ඇති හැටියෙන් දන්නේ නැත්නම් යම් කෙනෙක් මොකද කරන්නේ ආයි හදලා බලනවා මොකද්ද මේ මල ඒ නිසා ආයි හිතට මලක් කියනවා ඔන්න ඕකට කියනවා නම් සුසුයි පිවානි සංසාර චක්‍රය කියලා පහද ඔය කරගෙන සංසාර චක්‍රය පහද මල නිසා පහ පහ නිසා මල මල පහ පහ මල මල පහ පහ පහද එහෙනම් අපි මල පහ කරම්මයි ඉන්නේ කියන එක තේරුම් ගන්න. තේරවද? ඇයි මලක් හිතේ දරපගේ පාඩුවවත් පහ කණි පැතර පත් වෙලා තියෙන්නේ. මට කියන්න නිමනවන නිවන්නුනේ පල්ලෙහා පත් වෙලා තියෙන පහද උඩ පත් වෙලා තියෙන මලද? එහෙම කියන්න. පුළුවන් කියන්නේ. නැත්තම් ඉතින් නිවන් දකින්න කොහොමද කියන්නේ? මට කියන්න ලැබිච්ච අසකන ආසේ දේශ රිය කියන පහ අයින් කරන්න පුළුවන්ද බෑමද? මේ චක්‍රේ මුලක් තියෙනවා ඒකයි. මේ චක්‍රේ පටන් ගන්න මුලක් තියෙනවා. මං හන්නේ අවිද්‍යාව හොයති නේද ආයිකට අවිද්‍යාව තියෙන ඇඟේද හිතේද දුරු වෙන්න ඕනේ ඇඟද හිතද හිත රාහුල් වහන්සේලා දුරු කරලා තියෙන හිත පැත්තෙන් සජිත්ත වෙලා තියෙන්නේ ස කාය පරිවදපණ නෙමෙයි නේ කිව්වේ සජිත්ත හිත පිළිසු කරමු දවසට මේ ගානේ පහ පීඩන්න නැද්ද පීඩන්න බැයි පීඩන්න බැයි ඔය වගේ පහක් අරගෙන ඔය පහෙන් නොදන්න කම නිසා උදැව්ව දන්නේ නැති නිසා මලක් බැලුවා ඔසේ හිත හිත තුල මලක් පත්‍යම් වෙනවා ඔය මල නිසා ආයි පහ ඒ පහ නිසා ආයි මලක් ඒ මල නිසා ආයි පහ පහක් නිසා මලක් මලක් නිසා පහක් පහක් නිසා මලක් මලක් නිසා පහ චක්‍රය කරේ හිතවල ලක්ෂ ගණන් යන්නේ මේක පහද පහද මෙන්න මේ අර්ථය දැන් ඕගලන්ට ප්‍රත්‍යක්ෂ දෙපින්වදී ඇස කන නාසය දිව ශරීරයේ මනස නිසා මම එනව නෙමෙයි අතන මොකක්ද තත්තේ අතන මොකද වෙන්නේ මම නිසා ඇස කන නාසය දිව ශරීරයේ ඇයි පින්වන්දි ඇස කියන කෙනා බුද්ධිමත් නම් ඇස බුද්ධිමත්නේ අපි ගංගම ඇස බුද්ධිමත් නම් කවදාවත් බලන්න බැරි රූපයක්මයි මේ දරන්නේ කියලා තේරිච්ච දවසට ඇසම කියනෝ නේද මට බල්ල වැඩක් නැහැ කියලා මේක බෑ කියද්දි බලන්න කියන්නේ මොකද්ද අර ඉන්නේ මැදේකෙක් මිනිහයි මේ වැඩේ දාන එක පැහැද කන දනගත්තා නම් කන දන්නවද නැද්ද මේ ඇහෙන එක නෙමෙයි උඹට තේරෙන්නේ කියලා ඊට පස්සේ ඒකම කියනවා නේද මේක පාවිච්චි කරලා නැතිනවද කියනවනේ මේ අපි අහන්නේ නැත්තේ ඇයි අපි ලොක්කොනේ කියන්නේ මොකද්ද? ඔබ මගේ මිසක් ඔබ මම නෙමෙයිනේ. මට ඕනේ දෙලිදහ. වැඩේ කියන්නේ මොකද්ද? මම කියන එකම ගොන් උලාවක් නම් අර අහිංසක ඉන්ද්‍රිය ටික පවුද නැද්ද? පව්. පහද? ඒ නිසා අපි වන්දි රහතන් වහන්සේලා පිරිසු කරන්නේ මැද හිත. හිත පිරිසු කරාම උන්වහන්සේලා නිවිලා සැනසෙන තාක් අනුපදිසේස පරිණාම ධාතුවෙන් පිරිණි වෙන තාක් අර ටික ඉතින් ඉන්න විදිහට ඉන්න. මෙන්න ඉතින් කරන්නේ නැහැ. පහද? හරි. අපි සරලව මෙන්න මේ තමන් මේ රූප සලහන. පියවනේ මේ තියෙන විදිහට මලක් කියන එක හිතුල පත්‍යම් වුණොත් කවදාවත් මේ චක්‍රේ නවත්තන්න පුළුවන් ද බැයිද? හිත තුල මලක් පිහිටා හිටියොත් චක්‍රේ නවත්තන්න පුළුවන් ද බැයිද? මලක් කියන එක හිතුල පිහිටා හිටියොත් මේ මලක් කියන එක ගන්න එපා මේ නිකන් මලක් ගැන කියන්නේ කියලා මොදි? යක්කු සත්තු ඔය මොකද්ද? යමෙක් හෝ යමක් සරලව.
ද්‍රව්‍යයක් හෝ සත්වයෙක් පුද්ගලයෙක් හෝ වස්තුවක් ඕන එකක් ඔය ඔන්න ඔහොම දෙයක් හිත තුළ පිහිටා හිටියොත් මට කියන්නේ මේ දේ චක්‍රේ නැවතුනවද චක්‍රේ නැවතෙන්න බෑ මේවා ඇයි හිත පිරිසිදු නෑ මේකේ හිත තුළ යමක් හෝ යමේ ක්‍රමණය වෙනවා කියන්නේ ආයි පහ ගන්න හේතු තියෙනවා පැහැදිලි හරි පරි දැන් හොඳට මට බලලා කියන්න මෙන්න මේක හරි දන්නවා මෙන්න මේ විදියට වුණා නම් පින්වත්නි නිවන් දැක්කා කියලා අර්ථයක් ගන්න පුළුවන් දෙයි මොකද්ද ඔය වෙන්නේ පින්වත්නි හේතු ප්‍රත්‍යයෙන් මල උදා වෙනවා හේතු නැති වෙනකොට මල බෑ වෙනවා පැහැදිලිද හේතු ප්‍රත්‍යයෙන් හේතු ප්‍රත්‍යයෙන් හේතුම් පටිච්ච සම්භූතා හේතු ප්‍රත්‍යයෙන් මල උදා වෙනවා හේතු නැති වෙලා වැහෙන වැඩසලකොට මල වැනසිලා යනවා මං කියන්නේ මෙන්න මේක හරියට තේරුණා නම් මේ ශාසනය දිල්ලද නැද්ද ඔබ වැටත් මොකද දන්නේ මෙන්න මේක තේරුණා නම් හරියද නැද්ද අද රූප සරණම දැන් මේ හොඳ හිතලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් මල උදා වෙනවා හේතු නැතකොට මල බෑ වෙනවා ඕනනම් හරියද වෙන්නේ මේ රූප සරණෙන් බල්ල කියන කොට මම නිකම් මේක බර කරනවට වත් සහවියක් විදිහට හේතු ප්‍රත්‍යයෙන් උදා වෙලා හේතු ප්‍රත්‍යයෙන් එතකොට විරු නිරුද්ධ වෙනවා නම් චක්‍රය යන පුළුවන්කමක් තියෙනවද? පුළුවන්කමක් තියෙනවා විතරයි. ඇයි වගේ මෙතන තේරෙන්නේ නැද්ද? හේතු ප්‍රත්‍යයෙන් හරි උදා වෙන්න මලක් හම්බෙලා කියන එක. හේතු වල කවදාවත් හොයන්න බැරි මලක් උදා වෙනවා කියලා ධර්මික මාවිද්‍යාවද නැද්ද? ඕනියනවා. හේතුඵල ධර්ම තුල මඤ්ඤං වෙලා කියලා ඔය කියන්නේ. දැන් දන්නව මල් කොහෙන්වත් එනවත් නෙමෙයි මලක් හිතේ එනවත් නෙමෙයි හේතු ප්‍රත්‍යයෙන් මල උදාවේ මට කියන්නකෝ පිවන්දි ප්‍රඥාවන්තේ ප්‍රශ්න කරන්න සුදුසුයි හේතු ප්‍රත්‍යයෙන් හරි මලක් උදා වෙනවා නම් ඉන්න පුළුවන් රමණේ කරක උදා වෙන තාක් පැහැදදන මුදලුවක් ගැඹුරු වැඩි හොඳයි මං කියවනේ හේතු ප්‍රත්‍යයෙන් මලක් හෝ උදා වෙනවා කියලා ගත්ත සැනින් පිවන්දි උදා වෙන බැ වෙන මලක් හරි හම්බෙනවද නැද්ද ඔය මොකද්ද ඔය කියන්නේ කොල්ලෝ කියා මලේ පටිච්ච සමුප්පාදය ගැන ඔය කියවන මලේ පටිච්ච සමුප්පාදයක් කියවන්න මල කොහෙන්ද එන්නේ මල අදිච්ච සමුප්පන්නයි මලේ පටිච්ච සමුප්පන්නයි අදි සම්බන්ධයි කියන්නේ එකපාරට පහළ වෙලා පැහැදිලිද පිවනි හේතු ප්‍රත්‍යෙන් උදා වෙන බෑ වෙන ක්‍රියාවලියක් තුල මලක් පණවන්නේ නෑ නෙමෙයි මෙතන වෙන්නේ මලක් පණවන්න නැතු වෙන්න ඇයි මල පවතිනව නෙමෙයිද ඒකට මෙතන වෙන්නේ මලක් අස්තිරයි කියලා ගන්න මල අනාත්මයි කියලා ගන්න මල අනාත්තයි එහෙම ගන්න යන්නේ උඩින් ගත්තොත් ඒක නෙමෙයි තන කියනි හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන වැයෙන ස්වභාවික ක්‍රියාවලියක මලක් පණවන්න බෑ මට කියනකො මොන හේතුවේ කොයි කෑල්ලද මල තියෙන්නේ මොන හේතුවේ මොන කෑල්ලද මල තියෙන්නේ එම කියන්න බෑයිද හේතුව ඇතුලේ මලක් හොයන්න බෑයිද හොයන්න බෑ නේද කියනි හේතුව කවදාවත් හම්බෙන්න බැරි මලක් උදා වෙනවා කියලා ගන්නෙ මායාවක් ආයගෙන හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන මායාවක් තියෙනවා කියන එක පියනි මායාවක් කියන්නේ උපමාවට අහුවෙන්න එපා මායාවක් කියන්නේ මොකද්ද කවදාවත් හම්බෙන්න බැරි දෙයක් පෙන්වනවා කියන එක ඒක තමයි මේ වෙන්නේ හම්බෙන්න බැරි නිසා නේද මායාවක් අපේනෝ නෙමේ නේද හේතු ප්‍රත්‍යයෙන් හේතු ගැළපීමෙන් බැඳීමෙන් උදා වෙන බෑ වෙන ස්වභාවික ක්‍රියාවලියක යමෙක් හෝ යමක් පණවන්න බෑ ඒක හොඳට දරුවා යමෙක් හෝ යමක් පණවන්න බෑ නිකන් ගන්න මෙන්න මේ රූප සරණ අරගෙන දැන් බලන්න ඔය මන හිතතුල උදා වෙනකොට මේ චක්‍රය දුවනවද නැද්ද නැතිනකොට චක්‍ර නවතිනවා උදාවනකොට දුවනවා නැතිනකොට නවතිනවා එහෙම වෙන්න පුළුවන් සාසනේ මෙහෙම වෙන්න බෑ සරලව මෙහෙම වෙන්න බෑ උතර තනකොට සචිත්ත පරියෝදපණන් කියලා දී ඔන්න ඔය උදා වෙන බෑ වෙන මලක් තිනවා කියන දෘශ්‍යය ඉවරයි පැහැදිලිද මම ඉස්සරහට අරපෙන්නන මේක මෙන්න මේකයි ඇත්ත ස්වභාවය මෙහෙම තිබ්බොත් යණේක නවත්තන්නත් බෑ උදා වෙවි වැවි හෝ මලක් රමණය කරන්න අවස්ථාව ලැබුණොත් ඒත් යණේක නවත්තන්න බෑ ඇත්තනම් වෙන්නේ මොකද්ද? ඔහොම නවත්තන්න බෑනේ. ඇත්තනම් වෙන්නේ ඔන්නෝ. දැන් මට කියන්නකෝ යන්නේ නැද්ද යන්න බෑ. යන්න බෑ හිතනේ. මොකක්? යන්න බෑ. හිතනේ සචිත්ත පරිවදපණ කියන්නේ හිත නැහැ නෙමෙයි හිත පිරිසිදු වෙලා තියෙන්නේ. පැහැදිලිද නැ? මේ රූපතර පැහැදිලිද නැ? පැහැදිලි? පැහැදිලි මෙතන වෙන්නේ චිත්ත පරයය පිරිසිදු වුණා කියලා තේරිච්ච මනස
මලක් බල්ලෙක් ඌසෙක් ගෙම්බෙක් මයිනෙක් යමෙක් හෝ යමක් දරන්න නැතුව ඉන්නව නෙමෙයි ඒ උත්තරයට දරන්න බෑ දරන්න බෑ නමුත් ලෝක සම්පතේ ජීවත් වෙනකොට දරන්න වෙනවා ඒ නිසා බොහෝ දුරට දරන්න නැතුව ඉන්නවා තේනවා චක්‍රේ නවත වෙන්නේ මෙහෙම ඔන්න උතන්ටයි දික්ටි සම්බන්ධනවා කියන්නේ මේ කෙරවල දැකලා ආපු මනසයි දැන් යන්නේ නැති නැති කෙනෙක් ඊට මෙහා ඉන්න කෙනෙක් මොනවද හේතු ප්‍රත්‍යයෙන්ම ලකුදා වෙනවා හේතු ප්‍රත්‍යයෙන්ම මලක් වැයලා දැන් මොකෝද අත්තේ හේතු ප්‍රත්‍යයෙන් උදා වෙන තා සංසාරය යනවා හේතු නැතකොට සංසාරයෙන් යනවා අයින් වෙනවා ඊට තේරෙනවා බට පැහැදදන මෙහෙරද පැහැදද මේක තමයි සමස්ත පැය ගානේම හරය පැහැදද මේ පෙන්වන්න ඕනම දේ පිළිබඳව ඇහැට රූපයක් වේවා කණ්ඩ ශබ්දයක් වේවා හෝ මේ ඇහැට ඇහැට රූපයක්ම තමයි ගැලපෙන්නේ වැදෙන්නේ නමුත් වැඩේ දින අපිට තේරෙනකොට මේ රූපය සෑහෙන දුර ගිහිල්ලා ඕක අල්ලන්නව බෑ ඇහැට රූපයක්වත් බලන්න බැරි වෙලා කියලා මනසක් පීඩන පිළිබඳව මෙන්න මේ අර්ථය පිළිහිටා හිටියෝ එයා මොකෝ දැන් කරන්නේ ඕක තේරිච්ච මනස ඇහෙන් රූපයක්වත් බලන්න බෑනේ කියලා අර්ථය පිළිහිටපු මනස ඇස් දෙක වහගෙන සංවර කරනවා එහෙනම් ඇහැරගෙන මොනවද බලන්නේ කෙනෙක් කියන්නේ ඇහැට මල්ලම් පේන්නේ නැහැ තමයි හඳුන්නේ පාට හරි බලාගෙන ඉන්නකො පාටක්ව බලන්න කැමැත්තක් තියනවද කැමැත්තක් නැද්ද කැමැත්ත පවත්න්න බෑ පවත්න්න බෑ විමා නිරෝධ සමාපත්තියදී ආයි පිරිනොම් පෑ වගේ තමයි යන්තම් පහල තේ චිත්ත විවේකය කියන්නේ මෙන්න මේ මට්ටම පහල එකලා වෙන්න පුළුවන් කියන්නේ මේ මට්ටමේ නැත්තම් එකලා වෙන්නේ නැහැ එකලා කියලා හිතාගෙන කට්ටි පිටින් ඉන්නේ ඇයි මම එකලා වෙලා ඉන්නේ මම ඉන්න තැන එකලාවක් නෑ අය මම එක්ක ඉන්නවා මගේ මල කිව්වත් හරි මල හේතු ප්‍රත්‍යයෙන් උදා වෙනවා කිව්වත් හරි මම එකලා වෙලා ඉන්නේ කිව්වත් හරි ඔය හැමදැනම දිනුවා දෘෂ්ටිය දෘෂ්ටිය ධ්‍යාන මට්ටම් වල වෙනවා කියලා කියන්නේ ටික ටික මේ දැක්ක හතර දිනාද ධ්‍යානය කියනවා තියෙන මේක අර්ථය ධර්මයේ දැක්ක උත්තරම ගිත ඒ හැම මොහොතෙම ඉන්නේ සිය දිපසනින් ධ්‍යාන ध्यान के लिए मुखद तेरू दहन करना दवा हरना ही नहीं दवा हरी नहीं मुखद केलेस्टी का दवा नहीं यार देखा लाइव रहा यम दवा सकती ना अलू दूवील वाद नहीं तेरा कमेंस आ सकी था वो मैं अलू दूवील का तीनों ही थे वो दवा नहीं दे ये आज ये पीड़न हो गया नहीं मुखद ये मुहूर्ते ध्यान समापत्ति वाला नहीं तेरा ध्यान मट्ट मली एक ध्यान ही था सम्मा समाधि सम्मा दिट्टी पूर्वांग वाली දිට්ටි සම්පන්න කෙනා සම්මා සමාධිය කියන එකයි හිතලා ගන්න දෙයක් සරලව සම්මා සමාධිය පිළිනව හිත පිළිපු සැනින් ඇයි සම්මා දිට්ටි දිට්ටි සම්පන්න වෙච්ච මනස ප්‍රඥාව පිළිපු සැනින් යමකට එයාට පවත්වන්න බැරි වෙනවා කියන එක තේරෙනවා පවත්වන්න බැරි තැනක වෙ තියෙන්නේ ලෝකෝත්තර සමාධිය තුන හිත පිළිඩෙව්වහම ධානයක් හරි පවත්වන්න පුළුවන් කියලා කියන්නේ මොකද්ද ලෞකික සමාධිය මම කියුවේ මොන යමෙක්ෝ යමක් කියන ඒ සියලු තැන් වලට ධානයක් හම්බෙනවද නැද්ද ඔය ධානයයි මේ සම්මා සමාධිය වෙනස මොකක්ද සම්මා සමාධිය තුල සමාධියව ත්‍රමණය කරන්න බැරුව යනවා එහෙම වෙන්නේ සතිත්ත පරියෝධපණ කියන එක දැක්කේ නේද පැහැදිලිද පැහැදිලි ප්‍රශ්න නෝන අහන්න මොන ධානයකට සම්වාදින්න බෑ නෑ 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 ධානයකට සම්වාදින්න හිතන්නේවත් නැත්නම් රහතන් වහන්සේ මොකද ඒකත් වැඩක් නැති නිසා උන්වහන්සේලා නිරෝධ සමාපත්තියමයි යගේ කරන්නේ ඒක නෙමෙයි මේ කිව්වේ ඇයි ආර්ය ශාวก දහන් වලට සම්බන්ධින්න හරි හිතන්නේ මේක ඉක්මන් ටික්මන්ට අයින් කරන්න පුළුවන් නිසා බැලුවද අර්ථ විකෘති කරලා ගන්න එපා මම එහෙම කොහෙවත් කිව්වේ නෑ ඔය ඈ කෙනා කෙනා හිතාතර මට තේරුම් ගන්න නෑ හරිද මේ අර්ථය පිළිඩා හිටපු කෙනා අපි වනි පිටිපැසරෙන්න පුළුවන් සලෝ මෙන්න මේවා කියා මම දන්නේ නෑ උනට මගේ අත පෙනේද කියන එක නිකන් ගන්න මේවට කියන්නේ මොනවද දන්නේ මේ තියෙන එක පේනවනේ මේක ගන්නකො පංචස්කන්ධය කියලා හරිද අපි පංචස්කන්ධයේ උදයවේ නොදන්න කම නිසා අපිට තියෙන මොකද්ද දෙයක් තියෙනවමයි දෙයක් තියෙනවනම් කරන්න තියෙන්නේ මොකද්ද දෙයක් තියෙනවම මොකද්ද තියෙන්නේ අල්ලලා තද කරන් ඉන්නේ මට කියන්න මේ ඇතුලේ තියෙන තද කිරිල්ලට මේ ඇතුලේ තියෙන වස්තුවට මට මේ අත පාවිච්චි කරලා කරන්න තියෙන විදි දෙක මොකද්ද එකක් අත දිගලා තාරණ එක අනිත් එක තද කරලා අල්ලන් ඉන්නේ තද කරන් අල්ලන් ඉන්නවා කියන්නේ මොකද්ද සාසනීය හරියට රාගයද දේශද මොහොයද රාගය රාගේ රාගේ අල්ලගිනි මගේ කරගෙන ඉන්නේ ඔව් හිර කරන් ඉන්නේ මෙහෙම තරහින් නෙමෙයි අත තද කරගත්තා කියන්නේ මගේ කරා අත මිටිමිලෙව කියන්නේ මගේ කරා කරන්න තියෙන මේවා මේක අල්ල ගත්තොත් එකක් අල්ලන් ඉන්න එක නැත්තම් අත ආරින එක ප්‍රති බුදු වියන් වහන්සේ කියන්නේ මොන වගේ දෙයක්ද අත ආරින එක කියන්නේ බුදු වහන්සේ කියන්නේ අතහැරලා බලහන් හම්බෙලාවත් නෑ එකක් අල්ලන්න කියලා
ඒකයි දැන් මේ කියන්නේ ඕක එතන අතාරින්න නම් දෙයක් හම්බ වෙනවනේ මොකද්ද මේ කියවන්නේ දැන් බුදුරණන් වහන්සේ කියන්නේ මොකද්ද අත දිගෑරලා බලන්දලා තමන්ගේ මස් ටික තදරන් ඉන්න ගොන් රැලක් කියලා කියන්නේ මේ තරම් කියන්නේ මස් ලේ නැතිවට බල්ලෝ ඔය කන්නේ කියලා ඕවට මස් කට්ටේ මස් දිනව කියලා ගන්නේ කටද හිතද මේ ලෝකේ පවත්වන්න යමක් හෝ යමක් ඉන්නවා කියලා ගන්නේ අතද හිතද හිත තමන්ගේම මස් ටික තමන්ම කාලා රසින්නෝ වගේ තමන්ගේම ලේ ටික තමන්ගේම දිවට වැටලා රසින්නෝ වගේ මේක මහා තුච්ච නිඳිත ග්‍රාම්‍ය පුදජන හීනෝ ගම්මෝ පොදු ජනිකෝ කියලා පෙන්නනවා මොකද්ද සබ්බ සංකාරතු අනිත් සංඥාවදී අට්ටියති හරායති jigujjati සබ්බ සංකාර සියලු සංස්කාර ධර්මයන් අනිච්චයි දුක්ඛයි අනත්තයි ඇයි ඒ සංස්කාර කියන කාරණේ මොකද්ද කියන්නේ හිතීම කීම කිරීම මට හිතලා කියන්නේ හිතන්න හෝ කියන්න හෝ කරන්න යමෙක් හෝ යමක් හම්බෙන්න ඕනේ නැද්ද යමෙක් හෝ යමක් හම්බ වෙන්නම බැරි තැන ඒක ගැන හිතනවා කියන්නේ අමු පිළිමද නැද්ද ඒ ගැන ඉන්නවා කියනම පිළිකුල් පේනවා නුවණැත්ත විසින් ගරහන් සත්පුරුෂෝ විසින් අප්‍රසාදය පළ කරන කේ කරන්නේ පැහැද දැන මහිතනවා පැහැදියාද කියලා මොකද ප්‍රශ්න අදිනවා ගහන්න මම මෙන්න මේක මෙන්න සතිපට්ඨානේ සතිපට්ඨානේ බොහෝ පිරිස සෑහෙන ආසාවෙන් අහන කැලලක්නේ මෙතන බලන්න මෙතන මේ දින ඉරියාපත පබ්බේ දෙවනි පබ්බේ මෙතන කියන්නේ පුනුෂ පරම් බික්කවේ බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලේකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංගාටිපත්ත චීවර ධාරණී සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාව උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ ටිතේ නිසින්නේ සුක්තේ ජාගරිතේ බාධේ දුන්නී භාවේ සම්පජානකාරී හෝති ඉදි අච්චත්තං වා කායේ කායනුපස්සී විහෙරති පෙය්‍යාල ඒ කියන්නේ ඉතුරු කියනෝ ඉති බහිද්දා වා කායේ කායනුපස්සී විහෙරති ආදී වශයෙන් කියනෝ ඒවම්පි බික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති සිංගලෙන් කියනවා තවද මහන්නි මහානදෙම පෙරට යාමෙහිලා පෙරලා ඊමෙහිලා නුවණින් දැනසුළු කරුවේ මොකද මේ කියන්නේ යනවනම් ඉස්සරහට යනවා කියලා දන්නවා එනවනම් ඉස්සරහා පිටිපසට එනවා කියලා දන්නවා ඔව් බුදු කියනවා කියන්න ඕනේ අපි දන්නේ නැද්ද ඕක ඉස්සරහට යනවා නම් යනවා කියලා අපි දන්නවද නැද්ද මේවා මෙතන පෙන්නන්නේ මොකද්ද මෙතන එදාට වඩා ලොකු වචනයක් කියලා දෙනවා මොකද්ද ජානාතිද මොකද මේ කියන්නේ අභික්කන්තේ පටික්කන්තේ ජානා කියන්නේ ජානාතිද විජානාතිද පජානත සම්ම්‍ය මේ සම්පජානකාරී හොද්ද කියලාද මෙතන ඊට වඩා කියනවා අපි කියන්නේ පජානාති කියන්නේ ජානාති කියන්නේ යනවා කියලා දන්නවා විජානාති කියන්නේ එහෙම හැප්පෙන්නේ නැතුව විශේෂයෙන්ම යනවා කියලා දන්නවා පජානාති කියන්නේ මොකද්ද සම්ම්‍ය ප්‍රඥාවෙන් දන්නවා සම්පජානකාරී හොද්ද කියන්නේ මොකද්ද මම කිව්වා දැන් උත්තරේ සම්ම්‍ය ප්‍රඥාවෙන් දන්නවා සම්ම්‍ය ප්‍රඥාවෙන් දැනගන්න නම් දිට්ඨිය මුලයි සෝතාපන්න වීම මුලයි ඒ කෙනා පින්වන්ති යනකොට යනවා යනවා කිය කී ඉන්නේ මේ ඇවිදින එක මෙනෙහි කරගෙනද නෑ පින්වන්ති මෙයා කරන්නේ මොකද්ද තමන් ඇවිදිනවා කියලා දන්නේ ඇවිදින මේ ගතද ගත පාලනය කරන හිතද හිත හිත පිරිසු කරන්නේ මේ ඇවිදින කකුලද කකුල උස්සන තිර හිතේ කකුලද හිතේ කකුල මේ නොකිය මොකද බුදුරණවහන්සේ දුන්න කමටහන ඇවිදිනකොට ප්‍රඥාවෙන් යන්න ඇවිදින්න ඇවිදින ආයි ඇවිදින්න බැරි වෙන්න කකුල දෙක ගෙවෙනවා පහද අත උස්සනකොට සිවුරු අඳිනකොට ඕගලන්ට ඇඳුම් අඳිනකොට ආලෝකිතේ විලෝකිතේ එහෙ මෙහෙ බලනකොට උච්චාව පස්සාරකම් මේ යඩත් පිසෙන් වැසිකිලි කැසිකිලි කරනකොට පවා අපි දන්නවද නැද්ද විශේෂයෙන් වැසිකිලි කරනවා කියලා අපි ඒවලේ ගිහිල්ලා බත් කනවද වැසිකිලි නෑනේ විශේෂයෙන්ම දන්නවද වැසිකිලි ඉන්නේ කියලා අපි ප්‍රඥාවෙන් දන්නවද වැසිකිලි කරන විදිහ නෑනේ බිමනි වැසිකිලි කරනවා කියලා දන්නේ පල්ලෙ හදින අදෝ මාර්ගයද ඕක පාලනය කර හිතද බෑද දැන තේනද අසුචි සංඥාව කියන්නේ මොකද්ද කියලා ඔය මේ දැක්කම අසුචිවක් පේන එක නෙමෙයි මේ සංඥාවක් තියෙන හැඟීම තුල මේ හැඟීම මෙනෙහි වෙනකොට පින්වන්දි ඒ කෙනාට මහා කරුණාවක් ඉන්නේ ඇයි මලක් නිසා මල පහ වෙච්ච එක කිසරහ ඉන්නේ මලක් තියනවා කියලා දරපගේ පාඩුව පැහැදද නැ ඔන්නෝක ධර්ම කෙනාට කරුණාව බිහිනව මිසක් අනුකම්පාවයි නැ අම්මටත් එකයි කාටත් එකයි බුදු ගැන වන්දර දීපේ තමන්ගේ ලේින් උපන් ගිහි රාහුල පුත්‍රයාටත් එකයි තමන්ගේ බද්ද වෛරක්කාර කියලා අපි හිතන් ඉන්න දේවදත්ත ආවුරුණත් එච්චරයි අපිනේ හිතන් ඉන්නේ බද්ද වෛරක්කාර කියලා බුදු බණවාසේ කියන චිත්‍ර මාතයක් වදේම නැහැ. ඇයි? දරන්න බැරි තැන පිවන්දි නෙළුම් මලේ ඕලෝ නිකමට දැකලා තියෙනවා නෙළුම් මලේ වතුර රඳන්නම බැයි නා. වතුර බිඳුවක් වැටලා දිනකොට කවුරු හරි මෝඩෙක් කියයි ඔය දරන් ඉන්නේ. දරන් ඉන්නවද කරන්න දෙයක් නැති නිසා දරාගෙන ඉන්නවද? තුට්ටක් හෙළුවසනින් වැටෙන වතුර. මෑන්ද? නාන්න නැතුව ඉන්නේ නාන්න නාන්නේ නැති නිසාද නාන්න බැරිම නිසාද? නාන්න බැරි නිසා. එදගෙන නාන්න නැති නාන්න බැරි නිසා මේ. මෑන්ද? අනිත් මිනිස්සු එදගෙන නාන්න නැත්තේ ඇයි? නාන්න බැරි නිසා නෙමෙයි. ආයාසින් ඉන්නේ නාන්න නැතුව.
ඇහෙනවද හරිද ඊට පස්සේ ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ වාසේ තුන්නී භාවේ සම්පදානි කාලය යොති මොකද්ද කියන්නේ මේ වදින් ගතේ ඨිතේ නිසින්නේ යනකොට පිහිටා හින්නකොට ඒ කියන්නේ ඉන්නකොට වාඩිලා ඉන්නකොට ආදී වශයෙන් සුත්තේ අහනකොට මේ මම මේ සරලව කියන්නද කියනනම් අහනකොට සැතපෙනකොට අහන් නැති වෙලා ඉන්නකොට නිහඬව ඉන්නකොට ඔය හැම මොහොතම පින්වදී අපේ කය ඇත්ත කියලා පෙන්වන්න දින තැන්ද නැද්ද මෝඩ මනසට හිටන් ඉන්නවා කියලා අහුවම කවුද හිටන් ඉන්නේ මමයි හිටන් ඉන්නේ කියනවද නැද්ද වැඩි හැමතරම සතිපට්ඨානෙ පිටවන්න කියලා කිව්වෝ ඒ නිසා පැහැද පැය 24න් විනාඩි 1440ක් තියෙනවා දවසට මට කියනකෝ විනාඩි 40ක් සතිපට්ඨානෙ හිටියට පස්සේ විනාඩි 1400ක් තියෙනවා ඔකේද සති පට්ටාන්නේ මේ සතිය නැති දැන බර වැඩි සතියද 80ද නිවේ කියලා හිතනවා නිවෙන්නේ අර ඊට සිතේ මොද අර විනාඩි 40ක් අපරාධ භාවනා කළේ ඒවා වෙන්නේ නෑ පැහැදිලි විතර මේ දින විතර කියලාම විදීමෙහි පීමෙහි කෑමෙහි රස විදීමෙහි නුවණින් දැන කරන සුළුයි දැන් අමාරු වෙටෙන බා නුවණ කියන්නේ මේ අපිට දෙන නුවණ නෙමෙයි ඔය කියන්නේ නුවණක් තියනවද නැද්ද මේ බල්ලෝ පූසන්ටත් කනවා කියලා බල්ලෝ පූස කවදාස් කන බත්පතේ ජරාව කරනවද නැහනේ ඒකට විශේෂම දන්නවනේ කනවා කියලා තේරෙනවද නැහැ ඒගොල්ලෝ දන්නවා මේ මේ කනවා කියලා නමුත් පින්වන්දී ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් දන්නේ මොනවද කනවා කියලා තේරෙන තැනම අහු වෙලා ඉන්නේ කියලා තේරෙනවා ඒ නිසා ප්‍රඥාව පිටරෝෂණික ඒ නිසාම නිවෙනවා පැහැදිලිද ඔන්නෝක තමයි සතිපට්ඨානේ ඉරියාපද පබ්බේ දරුණුම දෙවනි කමට මම ගිය සතියක් කිව්වා ඈ එකත් ආයි බලන්න මේ තමයි ඊළඟ එක සල්ලෝම අර්ථය වැටුණා නම් අපි සතිපට්ඨානේ දන්න අය ආයි කරන්න කියලා කියන්න දෙයක් නැහැ මේවැ මෙන්නේ තල්ලුවක් දෙන එක පියාදී මොකද බල දාන්න මේකේ මොකද්ද මුලින්ම පිටර තන ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සුදියා ශෝක පරිද්දවාන සම්තිකමාය දුක්ඛ දෝමනසානං අත්තංගමාය ඥායස් අධිකමාය නිබ්බානස්ස සච්චිකරියාය යදං චතරෝ සතිපට්ඨාන මහණි එකම මගයි නිවෙනවා නම් සමස්ත විසුද්ධිය පිණිස එකම මගයි සියලු දුක්ඛ දෝමනස්සයන් බෑ කරලා දාන්න පුළුවන් සියලු ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන සියලු දුක් කඳු ඒ කාන්තෙම නැති කරන්න පුළුවන් එතින් මට සල්ලුම කියන කන්දක් තියෙනවා නම් කන්ද අයින් කරන එක ලේසිද නැද්ද කන්ද අයින් කරන එක කෙනෙක් කියයි අමාරුයි තමයි කියන අමාරුයි හරි කරන්න පුළුවන්ද බැරි පුළුවන් සාසනේ පෙන්වන්නේ දුක්ඛඳ අයින් කරන එකද දුක්ඛඳ පිහිටා හිටින දින පොළොව අයින් කරන එක පොළොව අයින් කරන්න කියලා පොළොවක් තියෙනවා අතන අයින් කරන්න කියන්නේ ඔගේ ලේසිකම් මොකද්ද පොළොවක්වත් හම්බෙන්න බැරි තැන පොළොවක් හිතාගෙන කන්දක් ගහගත්ත ගමන් පාඩු නැද්ද ඕක ඇත්ත දිනෙන් දැක්ක මනස බින්වන්නේ හරියට මේ වගේ රෑ යනකොට වලක වැටෙනවා වලක වැටෙනකොට වැටෙනකොටම අල්ලනවා ගහගින්න දැන් මේ වගේ මේකගේ හිතේ පණ බයයිද නැද්ද අම්බෝ වැටේ කොච්චර ගැඹුරුද නැ පේන්නේ නැහනේ උදේ එළි වෙනවා එළි වෙලා අපි බලනකොට අඩියයි තියෙන කකුල තියන්නේ පාඩු නැද්ද ඉල්ලා හිටියා සරලම පාඩුයි මහ පෙලීමක් මහ ලැජ්ජාවක් පිළිගුල් වෙනවා අන්ධකාරය කියන්නේ මොකද්ද ඔය අවිද්‍යාව ආලෝකයේ උදා වුණ අවිද්‍යාවද වාදී සූර්යා ඒ කාලෝකෙ ඉච්ච සැනින් අල්ලන් හිටපු තණ්හාව ගුණාවක් බොරුවක් කියන එක තේරෙනවා අත අත අරිනවද අත අතරිනවද සතුට කොහොමද උඩ නිවිලමයි මාස පහද ඔය සියලු උපමා අපි කතේ ඒ නිසා උපමාවේ දක්ෂ වෙන්න කියලා මතක් කරන්නේ තථාගතයන් වහන්සේ තමයි මේ ලෝකෙ හිටපු උපහරණ දක්වන්න පුළුවන් උපරිම උත්තරය ඒ උපහරණ ළඟින්වත් අපේ තියන්න බෑ සෑහෙන ශේෂ උපහරණ ඒ නිසා අපි වන්දි දේශනාව මාර ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ තව දේශනාව පැවැත්ත නිසා ඒ සියලු දේශනා නොනි මිනී කරන්න කියලා මම මතක් කරන්නේ මේකේ අර්ථය ධර්මයේ ගන්න කටට පහදින් දෙපා සරලෝ මේ කටට පහදලා මේකේ කරන්න දෙයක් නැහැ කරන්න බෑ මේකේ සරලෝ මේකේ තියෙන ගැඹුරු අර්ථයටයි පහදින් හිත එහෙම වුණොත් තමයි බුද්ධං කියලා ගුණේ සරණ යන්නේ ධම්මං කියලා ගුණේ සරණ යන්නේ සංඝා කියලා ගුණේ සරණ යන්නේ එදාට තමයි යෝ පටිසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ මං පස්සති වේ බුද්ධ අනුශාසනාව වෙන්නේ දාට ඊට මෙහා නම් බුද්ධ අනුශාසනාව Taman දන්නේ කියන එක අහන්න ඉලදී අහ ගන්නත් ආයි කෙනායි ඒ නිසා මේ අර්ථය ධර්මයේ දිනුනන් ඉතාලම වටිනවා නොතේරුණත් මේ ශාසනයේ ගැඹුරු කියලා දිනුනන් ඊට වඩා එක වටිනවා මේක හොයන්න දින ශාසනයක් හෙව්වේ නැත්නම් පින්වත්නි හම්බ වෙන්නේ නැහැ තට්ටු කරන්නාට තමයි දොර එන්නේ නැතුව දොරවල දෙන්නේ නැහැ තට්ටු කරන්නේ නැතුව පැහැදිලිද ඒ නිසා පුළුවන් තරම් ධර්ම ශ්‍රවණයමයි ප්‍රමුඛ ධර්ම ශ්‍රවණයමයි ධර්ම වනසිකාරයමයි ධර්ම සාකච්ඡාවමයි බණ භාවනා දානමන උපස්ථාන බෝධි පූජා පහන් පූජා මල් පූජා සියල්ල කරන්න ඕනේ බෝධි පූජාවක් හරි කරලා කෙනෙක් හිත නිවෙනවා නම් ඒක යම් දවසක උපනිශ්‍රයයි සාසනේ නිවන් දකින්න වෙසක් කූඩුවක් හරි ප්‍රසද්ධාවෙන් පහන්සිතින් පත්තු කරනවා නම් ඒකත් උපනිශ්‍රයයි මේ සාසනේ පහන් වෙලා නිවෙන්න
නිසා කිසිම තැනක අඩුපාඩු මේක නෑ තමන්ගේ තමන්ගේ අඩුපාඩු හොයාගෙන තමන් තමන් යැපෙන්න කියන එකයි මට අවසානවදී මතක් කරන්න තියෙන්නේ ඒ නිසා වෙන්නේ මේ කරගත්තු කුසලයේ අතිශයම උත්කෘෂ්ට පිනක් නැගිච්ච මොකද ඒ නිසා ඔබ නොදන්නවට ඔබ දන්නේ නැහැ වචනවල ඉක්මන මට්ටමේ පිනක් මේදී ඒ නිසා යම් කෙනෙක් හරි අහගත්තා නම් ආයි බණක් නොහාන්න බණක් කියන්න උනේ ඒ නිසා ඒක වටිනවා ඒ නිසා මේ නරාගත්තු පින ඔබ සිල් දනවා නිසායි ධර්ම දාණේ දෙන්න පුළුවන් ඒ අර්ථයෙන් කියනි හිත සතුට කරගන්න අහගන්න ලැබිච්ච ධර්මයෙන් බින්දු මාත්‍රිය වර්ථයක් ගත්තා නම් ඒකමයි වටින්නේ මේක ඒසා දිගින් දිගටම ධර්ම රත්නය සංඝ රත්නය අති උත්තරීතර බුද්ධ රත්නය කියලා පැහැදිලා මේ තුන්රුවන් සරණින් වහවා මමත් නිවෙන්න ඕනේ කියන අර්ථයේ ධර්මයේ දී තියාගෙන මේ රසපත් කරත්තව සිල් කුණ සම්බාර ධර්මයන් කුසල සම්බාර ධර්මයන් අනන්ත පරිමාණ විශ්ව කෙලවල තුල වැඩ වාසය කරන යම් තාක් සත්පුරුෂෝ ඉන්නවනම් සිල් ලෝක වාසී සිල් සත්‍යෝම සාධුවාදී අනුමෝදන් වෙත්වා ඒ සිල් දනාගීම කායික මානසික සෝපත් භාවයේ සකවත් භාවයේ නිදුක් රෝගී භාවයේ වඩා ආවරණය කර ගනිත්වා අභව වේට පිටාවල යම් තාක් පිටසක් ඉන්නවනම් සම්දෘසු ධාන්තාව ලබත්වා දස කුසලේ වඩා ගනිත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා සිල් ලෝක සිල් සත්‍යෝම බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිරන්තරයෙන්ම සබයි කියා දේශනා කොට වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමෙන් මේ ගෞතම ශ්‍රී සම්බුදු සාසනය හැමාර වෙන්න කලින් අරිහත් මාර්ග බලයේ පූර්ණේ කරගෙන වහවා පිරි නිවෙත්වා කියලා සිල්නාව සාදු කියලා ප්‍රාර්ථනා කරන්. හොඳයි දිවන් ඉකර ගන්න දෙනවා අනන්ත පරිමාණ පුණ්‍ය සම්භාර ධර්මයන් ඒකාන්තයෙන්ම අසංකේය අපමෙයයි මට්ටමින් දිවෙනවා. ඒ නිසා මේ නගාගතව සිල් අනන්ත පරිමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ උත්තරීතර බල මහිමෙන් ඔබව සිල් දනා ප්‍රදාන සිල් ලෝක වාසී සිල් සත්වයෝම මේ ලෝක ධාතුව තුල ගෞතම සම්බුදු සාසනය හැමාර වෙන්න කලින් අදාළම මේ ජීවිතය තුලදීම නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුම සාක්ෂාත් කර ගනිත්වා කියලා සිල් දනාම සාදු කියලා අදිෂ්ඨාන කරන්න. මහා සංඝරත්න වහන්සේ සිවුරාණ මාශිවාද කරන සිවුරාම වන්දනා කර ගන්න. සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් පන්තරායෝ සුකේ දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ ඉච්ඡිතං පච්චිතං තුරිහං කිප්පමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසීයත අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙහෙමච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු පිමතු සිල්දාන වජ්‍රාවර සංඛ්‍යාදින වර්ධාතු සාසත්ත්වා මේ ශීකමිත සම්ප්‍රසාසනේ දුමදීම ඒ අමෘත මාණි වණ ධාතු සාසත්ත්වා මේ සිල් දනාව අරිහත් පරි සාක්ෂාත් කරගෙන පිරිණි වෙත්වා සිල්දාන මෙහෙම සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ